සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ප්‍රංශේ පදිංචිව සිටින චතුර බුද්ධික මහත්මා ප්‍රදාන ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේ දරන්නේ. චතුර බුද්ධික මහත්මා ප්‍රදාන ශ්‍රද්ධාවන්ත පින්තුන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි ටිකෙන් ටික ගුණධර්ම දියුණු කරන්න ඕන. ඒ ගුණධර්මවල ඉහළම දියුණුව තමයි අරහත්වය කියලා කියන්නේ. ඒ ගුණධර්ම හොඳටම දියුණු වෙච්ච තත්වයට අපි අරහත්වේ කියලා කියනවා. එතකොට රහතන් වහන්සේගේ ස්වභාවයේ තමයි උපරිම දියුණුව, අපි බලාපොරොත්තු වෙන ආවසානික දියුණුව. එතකොට මේ ආවසානික දියුණුව වෙනුවෙන් අපි ටිකෙන් ටික ගුණධර්ම දියුණු කරන්න ඕන. ඒවා එකපාර දියුණු කරගන්න අපිට බෑ. අපි බොහොම පොඩ අපි අපේ ජීවිතය ඇතුලේ ගුණධර්ම දියුණු කරගන්න ඕන. එතකොට ඒක හැකියාවක් තියෙන්න ඕන. ඒ හැකියාව නැත්තම් මොකුත් කරන්න බෑ. දැන් කොච්චර බණ ඇහුවත් ඒ හැකියාව තමා තුලින් ඉන්නේ නැත්තම් එතන ධර්මයේ දියුණුව කරා යන්න බෑ. එතකොට ඒ දියුණුව කරා යන කෙනෙකුට තියෙන්නේ ආර්ය මාර්ගයම වඩන්න, වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ පින්තුන් මේ යෝජනා කරන මාතෘකාවෙත් තියෙනවා මේ සේවිතබ්බ සූත්‍රය ඇසුරෙන් දේශනාව කරන්න කියලා. එතකොට මේ දේශනාවල හැම වෙලාවකම සේවනයේ කළ යුතු දේ විදියට පෙන්වන්නේ ආර්ය ශ්‍රේණි මාර්ගයමයි. සම්මා ඥාන සම්මා විමුක්ති සහිත අංග 10කින් යුතු ආර්ය මාර්ගයමයි පෙන්වන්නේ සේවනය කරන්න කියලා. වෙන මොකක්වත් නැහැ. ඉතින් ඒක මූලික සේවනයේ තුල අපි සම්මා දිට්ඨිය උපදවා ගන්නවා, කතා කරන විදිය හදා ගන්නවා, හැසිරෙන විදිය හදා ගන්නවා. ඉතින් ගොඩාක් ඔය ස්වල්ප වෙනස්කම් ගොඩකට අපි එනවා. එතකොට මේ ස්වල්ප වෙනස්කම් ටික අතරේ අපි ඊට වඩා ගැඹුරක් ස්පර්ශ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ කොහොමද චතුරාර්ය සත්‍යය බලන්නේ කියලා බලනවා සම්මා දිට්ඨිය. කොහොමද තමන්ගේ සිත ගැන සංවේදීකමක් හදාගන්නේ සම්මා සංකප්ප. ඊට පස්සේ කොහොමද තමන් තුල ගොඩනගෙන විතර්ක વિચાર ගැන සංවේදී වෙන්නේ සම්මා වාචා. ඊට පස්සේ කොහොමද සංඥා වේදනා ගැන සංවේදී වෙන්නේ? ඒකත් සම්මා සංකල්පයට අයිති. ඊට පස්සේ කොහොමද තමන්ගේ කය පැත්තේ කය මුල් කරගෙන අකුසල් කෙරෙන්නේ නැති මට්ටමට තමන්ගේ කය පිළිබඳ සංවේදීකමක් හදාගන්නේ? ඒ වගේම කොහොමද කුසලතාවයේ මත හිත දියුණු කිරීම මත උනන්දු වෙලා මාර්ගයයි ඵලයයි උපද්දව ගන්නද වෑයම් කරන්නේ කොහොමද? සම්මා වායාම. කොහොමද සතර සතිපට්ඨානිය වඩන්නේ? සම්මා සති. ඊට පස්සේ මේ ටික ඔක්කොම දියුණු කරගෙන යන කෙනෙකුට සතර සතිපට්ඨානිය මතම දායාද වෙලා සමුදය සත්‍යයි නිරෝධ සත්‍යයි තමන්ගෙම දර්ශන ඥානයක් විදියට කොහොමද දකින්නේ? ඒ දැක්ම පිණිස මම ලෑස්ති වෙන්නේ කොහොමද? සම්මා සමාධි. එතකොට මේ ලෝකයේ සමුදයයි නිරෝධයයි මගේ සිතින්ම ස්පර්ශ කරලා මගේම ඥානයක්. ඒක බුදුරජාණන්සේගේ ඥානයක් නෙමෙයි. මගේම ස්වකීය ඥානයක් බවට මම කොහොමද හදාගන්නේ? සම්මා ඥාන. ඉතින් මේ ස්වකීය ඥානයක් මම දැක්ක දෙයක් ඒක. ඒතුන් මම මට දකින්න බුදුරජාණන් සුදව් කර බව ඇත්ත.
මම මගේම සිතින් මේ යථාර්ථය දැකලා මම කොහොමද මගේ හිතින් මම මිදෙන්නේ කොහොමද සම්මා විමුක්ති. ඔන්න ඕක තමයි ওই සේවිතබ්බ සූත්‍රවල පැහැදිලි කරන කාරණය. එතකොට ඒ සේවිතබ්බ සූත්‍රයේ අර්ථය කරා යන්න අපිට එකපාර බෑ. ඇයි? අපි සාංශාරික සත්වයෝ ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනේ අපි ඉන්නේ. එතන මේ සංසාර ගමනේ කෙලෙසුන් එක්ක ගනුදෙනු කරන විදිහටයි සසර පැනවිලා තියෙන්නේ. ඒ සංසාරික පැනවෙන විදිහට කෙලෙස් හදාගන්න අපිට කවුරුවත් උගන්වන්න ඕනේ නැහැ. දැන් Tamanගේ හිත තුල ඇලීම හදාගන්න අපිට පන්ති යවන්න ඕනේ නැහැ. ස්වභාවයෙන්ම අපේ හිත ඇලෙනවා. අපේ ඇතුළාන්තය තුල ගැටෙන්න අපිට උගන්වන්න ඕනේ නැහැ. අරමුණු එක්ක අමනාපකම පදනම් කරගෙන ගැටෙනකම අපේ හිතේ හැටිය තව කවුරුත් උගන්නපුවානේ මීනි. ස්වභාවයෙන්ම අපේ හිත ගැටෙනවා. එතකොට ඔය ඇලින්නේ ගැටින්නේ නැතුව ඉන්න තැනක තමයි පින්වත්නි දුක ගලන් නැති මට්ටමක් තියෙන්නේ. එතකොට ඇලීම් සහ ගැටීම් කියන දෙපැත්තට දෝලණය වෙච්ච තැනක දුකට වඩා වෙන මොකක්වත් නැහැ. එතකොට ලෝකයේ හැමදාමත් උගන්නන්නේ දැන් අපි හිතමුකෝ ලෝකයේ තියෙන විවිධ දැනුම් පරාස සහ මිනිස්සු ආස්වාදේ වෙනුවෙන් කරන වැඩවලදී එක්කෝ කියන්නේ රාගය අපි හිතමුකෝ රාගය කියලා එකට ඇලීම කියනවා රාගය එක්කෝ රාගය ඇති නොවන මට්ටමට මහ බරපතල විදිහට ඉන්ද්‍රිය දමණයකට යන්න ඕනේ එක්කෝ ලෝකේ ඕක කියන්නේ එක්කෝ කියනවා නැත්තම් රාගය හොද්දටම විඳලා 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 රාගය විඳලා ඉවර කරලා දාන්න ඕනේ එක්කෝ කියනවා ඕක තමයි ධර්මී කියන්නේ තත්ත කිල මතානුയോഗයයි කාමසුකල්ලි කානුയോഗයයි රාගය ඇති නොවන විදිහට දත්මිටි කාලා ඇස් ඉදිරියට රූපේ එනකොට රූප බලන්න නැතුව අහක බලාගෙන ඉන්නවා අමාරුවෙන් කරනවා ඒකට ඒකට කියනවා අපි ඇලි අත්ත කිල මතානුയോഗ අමාරු වැඩක් අරමුණු දකින්නකොට අරමුණු වලින් Tamanga හැංගෙන එක අමාරු වැඩක් ඉතින් ඒකට ගොඩක් දුක් විඳින්න වෙනවා ඉතින් මහ බලෙන් තද්ද කරගෙන ඉන්න අරමුණු ඔස්සේ කෙලෙස් ඇති වෙන්න හදනකොට මහ තද්ද කරගෙන ඉන්නවා කෙලෙස් ගලන්නේ නැති විදියට. ඒක අපේ ක්‍රමයේ නෙමෙයි. පින්වත්නි අරමුණු ඉස්සරහා අපි හැංගෙන જાතියක් නෙමෙයි. අරමුණු ඉස්සරහා අපි හැංගෙන්නේ නැහැ. හැංගිලා බෑනේ හැංගිච්ච නැති දවසට ආයේ අරමුණුත් එක්ක හැප්පෙන්න වෙනවනේ හැමදාම හැංගිලා ඉන්න බෑනේ. එතකොට දැන් අර ගමේ කතාවට කියන මේ වගේ ඇතුලේ ධර්මයක් තියෙනවා අර හැංගි හැංගි විශ් බෙන්දට නටන්න වෙන්නේ එළියේ කියලා වගේ හැමදාම හැංගිලා නටන්න බෑ. ඒ නිසා අරමුණුත් එක්ක හැංගිලා අපට හැමදාමත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ මොකද ආයෙත් අරමුණු නැවත නැවත අපට මුණ ගැහෙන මට්ටමේදී අරමුණු වලට අපට විවෘත වෙන්නම වෙනවා එනනම් මේ හැංගෙන එක අරමුණු වලින් පලා යන එක අපේ ක්‍රමේ නෙමෙයි ඒ කියන්නේ දුකෙන් දුක මුණ ගැහෙනකොට දුකින් පලා යන්නේ නැහැ අපි එතකොට දුකින් පලා යන කම කියන්නේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට අයිති දෙයක් නෙමෙයි දැන් අහිතන්නකෝ දුක තමන් කරා එනකොට එයා සියදි විහානි කරගන්නවා අන්න දුකින් පලා යනවා ඒක බෞද්ධ ක්‍රමේ නෙමෙයි බෞද්ධ ක්‍රමේ නෙමෙයි බෞද්ධයෙකුට දුක ගලන්න ගලන්න එයාට සද්ධාවයි උපදින්නේ. ඇයි? එයාට තේරෙනවා දැන් දුක හම්බ වෙන්න පින්වත්නි මේ ධර්මයේ ඉන්න කෙනෙකුට දුක කියන්නේ කමටහනක්මයි. දුක කියන්නේ කමටහනක්මයි. එයා දුක ගලනවට පොඩ්ඩක්වත් බය නැහැ. ඒ කියන්නේ දුක්ඛදායක අරමුණු මුණ ගැහෙනවට එයා කවදාවත් බය නැහැ. දැන් බලන්නකෝ අපි හරි බයයිනේ. දුක ගලනවට ඔගොල්ලෝ බය නැද්ද? බයයි. දුක ගලන්නේ නැති විදියට හිත හදාගන්න නිමිද මේ ඔක්කොම වැඩ කරන්නේ. දවස ගානේ කොච්චර වැඩ කරන්න වෙලාද ඔක්කොම කරන්නේ දුක ගලන එක නවත්ත ගන්න. කෝක නවත්ත ගත්තද කවදා හරි? නවත්ත ගත්තේ නැහැ. අරමුණු වලින් පලා යන්නේ නැහැ අපි. අනිත් එක තමයි අරමුණු වලින් විඳින්නෙත් නැහැ අපි. අපේ ක්‍රමේ වෙන තැනක්. මේ බුදුදහමේ ක්‍රමයට ආවට පස්සේ පින්වත්නි එයාට ලෝක ධර්මතාවයක් හැටියටයි දුක වැටහෙන්නේ. දුක ගලන්න ගලන්න එයා පහදින්නේ බුදුරජාණන් වහන්සේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ දුක නිසා නේද උන්වහන්සේ මාලිගාවත් අත්හැරියේ. මෙබඳු තත්ත්වයක් නැත්තම් බුදු කෙනෙක් මාලිගාව අත්හරියද? අත්හරින්නේ නැහැ. එතකොට එහෙනම් දැන් අපි මේ එදිනදා ජීවිතය ඇතුලේ ඔගොල්ලෝ කරන්න ඕන දෙයක් තමයි අරමුණු වලින් පලා යන්න එපා. අරමුණු වලින් පලා යන එක විසඳුම කියලා හිතුනොත් සමහර විට ඕගොල්ලන්ට ජීවිතේ උනත් නැති කරගන්න හිතෙන්න පුළුවන්. මොකද්ද මේ කරුමි මේකෙනම් මේ එපා වෙනවා මොකද්ද මේ වැඩේ කියලා. සමහර විට පින්වත්නි ජීවිතේ උනත් නැති කරගන්න පුළුවන් අපි එහෙමනේ අපි හරීම ප්‍රබෝධයෙන් ඉන්න જાතියක් බෞද්ධයෝ කියන්නේ හරීම ප්‍රබෝධමත්. ඇයි අරමුණු වලින් පලා යන්නේ? ඇස ඉදිරියට රූපේ එනකොට නිකන් අහක බලාගන්න જાතියක් නෙමේ බෞද්ධයෝ. ඇයි
අහක බලාගෙන මොනවා කරන්නද? ඒ වගේම අපි බෞද්ධයෝ කියන්නේ ලෝකයේත් එක්ක හැප්පෙන జాතියකුත් නෙමෙයි මේ එළියේ ලෝකේ දැන් ඔයා ඔය විදියට ඇඳ නිසා මට රාගය ඇති වුණා බලන්න දැන් ඔයා ඔහොම අඳින්නේ මොකටද කියලා අපි අඳිනේවා විනිවැරදි කරන්න හදන්නේ. එයා කොහොම ඇඳත් හිත මැදහත්ව තියාගන්නේ කොහොමද මං ඇතුළ සංසුන් කරගන්නේ කොහොමද මං මේ සංසුන් කරගන්න අදාළව පාවිච්චි කළ යුතු උපක්‍රම මොනවද කියලා ඒ උපක්‍රම ඇතුලේ තමයි ඥානීය ගොඩනගාගන්නේ සතිය ගොඩනගාගන්නේ සමාධිය ගොඩනගාගන්නේ සංවරය ගොඩනගාගන්නේ ඊට පස්සේ මේවා පදනම් කරගෙන එයා අරමුණු මත කෙලෙස් හදාගන්න නැතුව ඉන්නවා එයාට එළියේ ඇඳගෙන ආවත් එකයි ඇඳුම් නැතුව ආවත් එකයි බාගෙට ඇඳගෙන ආවත් එකයි එයාගේ ඇතුළ කැළඹෙන්නේ නැතුව ඉන්න පුළුවන් තුර්කෙනෙක් කියන්න පුළුවන් එහෙම කැළඹෙන්නේ නැතුව ඉන්නේ කොහොමද හාඳුරණේ මේ දැන් ඔබ වහන්සේලාමත් කැළඹෙනවානේ බලන්නකො දැන් ඔබ වහන්සේලාමනේ පන්සල්වල ගහලා තියෙන්නේ බාග සුදු ඇඳගෙන ඉන්න මේ විදියට ඇඳගෙන ඉන්න කියලා ඔබ වහන්සේලාමනේ ගහලා තියෙන්නේ එහෙම ගහලා තියෙන්නේ පින්වත්නි ඒ සංස්කෘතික ධාරාව ඇතුලේ අපිට හැදිච්ච ආවේනික සංස්කෘතියක් තියෙනවා ඒ සංස්කෘතික ධාරාවේ ඇතුලේ මිනිහෙක් ජීවත් වුණාම ඒක හරි ලස්සනයි ඒක හරි මානවවාදී එහෙම නැතු ඒක නිවනට සම්බන්ධ නිසා නෙමෙයි වාසෙට්ටි වගේ කෙනෙක් ඇඳිවතත් නැතුව ඇඳිවතත් තිරාගෙන බුදුරජාණන් වහන්සේ එනකොට ඒ ශාලාවේ කවුරුවත් කියලා නැහැ ඔයා ඔහොම යන්න එපා මේ ඇඳුම ඇඳගෙන යන්න කියලා කියලා නැහැ. ඒතර යා සත්‍ය අවබෝධය කරා යන්න එනකොට ඇඳුම් ඉරාගෙන තමන්ගේ දරුවාව මැරිච්ච දුක දරා ගන්න බැරුව වාසෙට්ටි කියන කාන්තාව රැට සොහොනේ රැය පහන් කරලා මැරිච්ච දරුවා සොහොනට ගිහින් දාපු නිසා මම නම් සොහොන අත්තරින් නැහැ කියලා යා සොහොනට වෙලා ඉඳලා ඉතින් එයාගේ බොහොම අමාරු ජීවිතයක් ගෙවාගෙන එයා ධර්මයට ආවේ. නමුත් එයා ධර්මයට එනකොට විශාල මනෝ ව්‍යාධියකින් පෙළිච්ච කෙනෙක් බුදුරජාණන්සේ යාට අන්ධ අන්ධ ගියේ නෑ මුලින්ම. බුදුරජාණන්සේ කරුණාබර නේත්‍රා සංගලකින් එයා දිහා බලාගෙන හිටියා. එයා සම්පූර්ණයෙන් උපසමයකට පත් වෙලා ධර්මාවබෝධය තුළ ශික්ෂණයකට පත් වුණා. ඒ ශික්ෂණය තුළ එයා සම්පූර්ණ වුණා. එතකොට අපිට සම්පූර්ණ වීම පිණිස ධර්මයක් නෑ. අපි හිතාගෙන ඉන්න මේ එළිය අඳින එක වෙනස් කරගමු අපි. කොණ්ඩේ හදාගන්න එක වෙනස් කරමු. කණ එක වෙනස් කරමු. වැඩ කරන එක වෙනස් කරමු. කී එකේ මේ වෙනස්කම් ගොඩකට යන්න හදනව ඇතුළ වෙනස් කරගන්න නැතුව. හිත වෙනස් කරගන්න නැතුව. එතකොට මේ වෙනස් කර ගැනීම කියන එක නැත්තම් පින්වත්නි කවදාවත් ඔබට මේ ප්‍රශ්නේ විසඳගන්න බෑ. එතකොට අපි ප්‍රධාන ප්‍රශ්නේ විදියට දකින්නේ මොකද්ද? ප්‍රධාන ප්‍රශ්නියේ තමයි ඉපදෙමින් මැරෙමින් යන ජීවිතේ දුකක් විඳින්න වෙච්ච එක. ජාති දුක, ජරා දුක, මරණ දුකට අපිට මූණ දෙන්න වෙච්ච එක. ඒතර මේ මූණ දීම මහ බරපතල අර්බුදයක් ඇයි? අපි දන්නේ නැහැ මේ தත්ත්වයේ මොන විදියට අපි කරා යයිද කියලා. දැන් බලන්න ඕගොල්ලෝ මෙතන වාඩි වෙලා හිටියට. ඕගොල්ලෝ මෙතනට එනකොටත් මොන්නතරම් සැලසුම් ගොඩක් ඔළුවේ තියෙන්නේ නැද්ද? ඒතර ඕගොල්ලෝ අනාගතය ගැන ඕගොල්ලන්ගේ ලොකු සැලසුමක් දැන් ඔළුවේ වැඩ කරනවා ඇති. මම මේ කාලෙට මේ දේවල් කරනවා මේ කාලෙට මේ දේවල් කරනවා කියලා ඕගොල්ලෝ සැලසුම් කරගෙන ඇති. දැන් බලන්න අපි කොච්චර අනාතයිද කියලා අපි කොච්චර අහිංසකයිද කියලා බලන්න ඔක්කොම සැලසුම් වතුර යන්නේ මොහොතයි. මොහොතයි යන්නේ. එතකොට ජීවිතේ ඔය සැලසුම වතුර යන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. පොඩි වෙලාවක්. ස්මාර්ට් ඔබ ඕගොල්ලෝ මුන්න මට්ටමින් හිටියත් ඔබට ඉතාම ස්වල්ප මොහොතකින් ඕගොල්ලන්ට ඔය ජීවිතය අතහැරින්න පුළුවන්. ඒ අතහැරෙනකොට ඔයගලන්ට ජීවිතේ ඉල්ලන්න බෑ. ඒ වගේම තමයි ඒ බලාපොරොත්තු ඒ අරමුණු සමහරට ඔයගොල්ලෝ දරුවා වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් පරම්පරාව වෙනුවෙන් ගොඩනගා ගත්තට ඒ පරපුරේ කාටවත් ඔයගලගේ ওই පවතින අරබුදේ වෙනස් කරන්න බෑ. ඒතර මේ ජීවිතේ අතහැරෙනකොට ඒ අතහැරෙන තැනදී අපිට කාත් එක්කවත් අත්වැල් අල්ලගෙන අතාරින්න බෑ. හරිවත් එක මාත් එන්නම් ඔයා බය වෙන්න එපා. මම ඔයත් එක්ක එන්නම්. කියලා මාත් එක්ක ඒ ගමන යන්න කවුරුවත් ඉන්නේ නැහැ. එතකොට අපි මේ අරමුණු සහ අපේ බලාපොරොත්තු ගොඩනගාගෙන ඉන්නේ ලෝකයක් වෙනුවෙන් වුණාට ලෝකේ කවුරුවත් අපිත් එක්ක ඉන්න ලෑස්ති නැහැ. එහෙනම් මතක තියාගන්න ලෝකේ ආරම්භයා ඔබ වැඩ කරන්න ලෑස්ති වුණාට ලෝකයා ඔබ ආරම්භයා වැඩ කරන්න ලෑස්ති නැහැ. ලෝකයා ඔබ ආරම්භයා වැඩ කරන්න ලෑස්ති නැහැ. වැඩ කරනවා නම් මරණින් මෙහා පැත්තේ ස්වල්ප උදව්වක් මිසක් ඔබේ මහා බරපතල අනාථකමක් ඉදිරියේ ඔයගලන්ට කවුරුවත් උදව් කරන්නේ නැහැ. එහෙනම් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ පිහිට හදා ගන්න ඕන. දරුවෙක් නිසාවත් ඕගොල්ලන්ගේ පිහිට වනස ගන්න එපා. මොකද අපිට ලොකු කාලයක් නැහැ. ඕගොල්ලන් මේක තේරේවි ජරා මරණ දුක ඕගොල්ලෝ කරා එන දවසට. කොච්චර අනාථයිද කියලා තේරේවි. මේ ජීවිතය අතහරින්න වුණොත් ඒ අතහරින්න වෙන වෙලාවේ ධර්මයක් නැති ජීවිතේ මොන්නතරම් නොසන්සුන්ද කියලා ඔබට එදාට තේරෙයි. අනේ මට මේ බුදුරජාණන්සේගේ ධර්මයේ නේද මගහැරුණේ අපරාධයක් වුණේ කියලා ඔබට තේරෙයි. මොකද මේ ජීවිතේ හරිම අමුතුයි.
මේ ජීවිතේ හරීම පුදුමයි. එතකොට මේ ජීවිතේ ඇතුලේ අපිට ඒ කියන්නේ මේ ජීවිතේට අපි මුහුණ දෙන අත්දැකීම් අපිට හිතා ගන්න බෑ. તો ධර්මයක් තිබ්බොත් එහෙම ඒ ධර්මයක් සිහි කරගෙන ගුණ ධර්මයක් මතින් යන්තම් නැගිරෙන්න පුළුවන්. දැන් මට අපේ බොහොම හිතවත් හාඳුරු කෙනෙක් ඊයේ හම්බුණා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා බොහොම ලස්සන දෙයක්. ඒ තමයි ඒ ස්වාමීන් වහන්සේට මුහුණ දෙන්න වෙච්ච මහ බරපතල සිද්ධිය. ඒ සිද්ධිය තමයි පින්වත්නි ඒ ස්වාමීන් වහන්සේ ගමනක් යනකොට ඔය කෝච්චි පාරේ උන්වහන්සේ මේ කෝච්චියට මං හිතන කෝච්චියට වැදිලා පාරෙන් එළියට විසි වෙලා එහෙම වැටෙනවා. එතකොට එහෙම වැටෙනකොට ඒ ස්වාමීන් වහන්සේගේ අත සම්පූර්ණයෙන් කැඩිලා එහෙම ඔළුවට මහ බරපතල හානියක් වෙලා එහෙම කෝච්චි පාරේ ඇදගෙන වැටෙනවා. එතකොට එහෙම කෝච්චි පාරේ ඇදගෙන වැටුණාම සම්පූර්ණයෙන් උන්වහන්සේට තේරෙනවා මේ දැන් ඔළුවෙන් මහ විශාල ලේ ගොඩක් ගලනවා. ආයි කතා කරන්න දෙයක් නැහැ. ඔය කෝච්චි පාරේ ඇයිනේ ඇවිදගෙන යනවනේ මිනිස්සු. එතකොට මේ රෑ හතහමාරට විතර ඇති. එතකොට හතහමාරට විතර ඒ ස්වාමීන් වහන්සේ එහෙම කෝච්චි පාරේ ඇදගෙන වැටුණාම දැන් කාටවත් දැන් කියන්න කෙනෙකුත් නැහැ. කාටවත් කියන්නත් නැහැ. දැන් හතහමාරට විතර ගන්න කරුවලයි. එතකොට මේ ස්වාමීන් වහන්සේට තේරෙනවා දැන් ඒ විදියට අනාථ වෙනකොට හරි පුදුමයි මේ සමහර අද්දකී. එතකොට ඒ විදියට කෝච්චි පාරේ ස්වාමීන් වහන්සේ හිම ඇදගෙන වැටෙනකොට දැන් කාටවත් කතා කරලා කියන්නත් බෑ. මොකද සමහර ওই කෝච්චි පාරවල් අසල ටික පොඩි කැලෑ වගේ ප්‍රදේශයක් තියෙනවනේ. හිම ඇදගෙන වැටුණාම හිම වැටිච්ච වෙලාවේ මේ ස්වාමීන් වහන්සේට දැන් සිහිය තියෙනවා. යන්තම් හිම සිහිය තියෙනවා. එතකොට ඒ හාඳුරු මට කියනවා මේ ඊ රාත්‍රී කියපු දෙයක් මම මේ කියන්නේ. එතකොට ඒ හාඳුරු මට කියනවා මේ මම එහෙම ඇදගෙන වැටුණාම ඉතින් මේ හාමුදුරුවෝ කියන්නේ ටිකක් ධර්මීය පිළිබඳ සිහියක් තියෙන මානසිකාරයක් තියෙන අය. ඉතින් උන්වහන්සේ මම දන්නවා බොහොම සත්පුරුෂයි. කාලාන්තරයක් අපි ඇසුරු කරපු බොහොම සත්පුරුෂ කෙනෙක්. ඒ වගේම බොහොම දැන උගත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබපු බොහොම උගත් හාමුදුරු කෙනෙක්. තරුණ කෙනෙක්. ඉතින් ඇදගෙන වැටෙනවා මේ හාමුදුරුවෝ කියනවා මට කවුරු හරි හතර දිනක් ළඟට ඇවිල්ලා මේ මං ළඟට ඇවිල්ලා බොහොම කයියෙන් කතා කරනවා දැන්. එහාරු දැන් අර ඇදගෙන වැටිලා ඉන්නේ. දැන් මේවා මනෝප්‍රාන්තික තත්ත්ව කියලා කියයි. එහෙම ඇදගෙන වැටිලා ඉද්දී මේ හතර දිනක් ඇවිල්ලා මං ළඟට ඇවිල්ලා මට දැන් දැනෙනවා හතර දිනක්ම මාව එක එක පැතිවලින් අදිනවා. මාව අත ගන්නවා. මගේ ඔළුවේ දැන් මට තේරෙනවා හුත්තටම සිවුර දැන් භාගයක් තෙත් වෙලා කොහෙන්ද ලේ ගලන්නේ මොකක්වත් මට තේරෙන්නේ නැහැ. ඉතින් මේ මොකද ඊයේ මට හම්බෙලා ඒ ස්වාමීන් වහන්සේගේ මේ අතේ ප්‍රශ්නයක් කියලා අපි දන්න වෛද්‍යවරේ කරා ප්‍රතිකාර කරගන්න උමනාවටයි මාව හම්බ වුණේ මුණ ගැහුණේ. ඒ වෙලාවේ මේ කියපු සිද්ධි බොහෝම සිහි කල්පනාව තියෙන බොහෝම සත්පුරුෂ හාඳුරු කෙනෙක්. ඒ හාඳුරු කෙනා දැන් කවුරුවත් නැහැ පිහිටට. ඉතින් මට කිසිම අරමුණක් මගේ මනසට ආවේ නැහැ. නමුත් ඒ අරමුණ ආවේ නැති වුණාට මට තේරුණා කවුරු හරි හතර දිනක් ඇවිල්ලා මල් ළඟ කැරකෙනවා. දැන් මේ හතහමාරට විතර මට හොත්තට සිහි කල්පනාව තියෙනවා. නමුත් මං ළඟ කවුදෝ හතර දිනක් ඇවිල්ලා කැරකෙනවා. ඒ වගේම මට තේරෙනවා මගේ ඔළුවෙන් ගලාගෙන යන ලේ කවුරු හරි ලෙව කනවා. ඒකත් මට තේරෙනවා. එතකොට මට මං ඇස් හරින්නේ නැහැ මල් ළඟ කවුරු හරි කැරකෙනවා. කොහොම හරි එහෙම මට ඊට පස්සේ සිහිය නැති වුණා. ඊට පස්සේ පැය භාගයකින් විතර මට එහෙම සිහිය ආවා. සිහිය ආවට පස්සේ මං එහෙම වාඩි වුණා. එතකොට වාඩි වෙනකොට මට පොඩ්ඩක්වත් බය වීමක් ඇති වුණේ නැහැ. ඒ කියන්නේ මට තැති ගැනීමක් බය වීමක් ඇති වුණේ නැහැ. මං නැගිටලා එහෙම මගේ අත දැන් හොඳටම කැඩිලා මගේ අත දැන් මෙහෙම වැනිනවා දෙපැත්තට. ඒ කියන්නේ මගේ අත දැන් මගේ වසඟේ නැහැ. ඊට පස්සේ මම මේ ඇඟිල්ලෙන් මේ කටේ ඇඟිල්ල කටේ තියාගෙන මේ අත දැන් මගේ වසඟේ නැහැනේ. මේ තියාගෙන මං මේ කෝච්චි පාරෙම ඇවිදගෙන ආවා. ඇවිදගෙන ඇවිල්ලා එක්තරා තැනකදී මං ත්‍රිවිලරයකටත් මම අත දාලා මම්ම ගොඩ වෙලා ඒ මනුස්සයා හොඳටම බය වෙලාද ඇයි මේ සිවුර පුරාමලේ ඔළුවෙනුත් ලේ ගලනවා මේ සානස්සගේ අතත් වසඟේ නැහැ කියලා ඒ මනුස්සයා මාව රෝහලට දාලා ඒ මනුස්සයා ගියා මොකද මේ ප්‍රශ්නෙට මමත් අහුවේ කියලා යාහි මීට මාරු වෙලා ගියා. ඉතින් මං බොහොම අමාරුවෙන් මම ජීවිතේ නැවත සුවපත් වෙලා මම සාමාන්‍ය පරිදි අද ඉන්නවා. එතකොට දැන් ඒ ජීවිතේ ඇතුලේ ස්වාමීන් වහන්සේ කියපු ගොඩාක් අත්දැකීම් තියෙනවා. ඒ වගේ ඇතුලේ මරණාසන්න මොහොත එනකොට පින්වත්නි ඒ ජීවිතේ ඇතුලේ අර ඕලාරික උපාදානයක් තිබ්බොත් පින්වත්නි ඒ මරණාසන්න එක අපි දන්නේ කොයි වෙලේයිද කියලා. ඕගොල්ලෝ හිතන්න එපා ඔය බැඳිච්ච බැඳීම් ටික අතහරින්න ලේසි කියලා. දරුවව, gedara idakadan deepala aramiyo ඔක්කොමත් එක්ක තමයි ඕගොල්ලන්ගේ ජීවිතේ ගෙවෙන්නේ. ඕවා අතහරින්න ලේසි නෑ.
එතකොට මේ මරණාසන්න මොහොතේ ධර්මයේ තියෙනවා ගති නිමිති පහළ වෙනවා. ඒ ගති නිමිති පහළ වෙනකොට දැන් ඔය දේවදූත සූත්‍රය හිම තියෙනවා මේ නිරයෙන් එනවලු නිර සත්‍යය තමන්ව අරගෙන යන්න. එවනික අපි හිතන්නේ නිකන් කතාන්දර ඕවා මේ මිනිසුන්ට විහිළුවට කියාපු දේවල් කියලා. නමුත් මරණාසන්න මොහොතේ අත්දැකීමට මූණ දෙනකොට පින්නත් ලේසි නෑ මේ ජීවිතය අතහැරුණොත්. ඒ අතහැරෙන මොහොතේ එනකොට ඒ ස්වාමීන් වහන්සේට ලොකු පන්සල් ගැන අරමයෝ බැඳීමක් නැති කෙනෙක්. නමුත් ඒ බැඳීමක් නැති ඒ ස්වාමීන් වහන්සේට ඒ කිසිවක් නැතුව උපේක්ෂාවකින් බයක් තැති ගැනීමක් නැතුව උන්වහන්සේට නැගිටින්න පුළුවන් වුණාට ඔබ හිතන්න එපා ඔබට එහෙම නැගිටින්න පුළුවන් වෙයි කියලා. ඔබට නැගිටින්න බෑ ඇයි? ඕගොල්ලන්ගේ හිත, ඒ කියන්නේ දැන් නැගී හිටින්න බැරි ඕගොල්ලන්ගේ කෙලෙස් බර වැඩි හිතට. මොන්නතරම් හයිය තියෙන මිනිහෙකුටුණත්, මොන්නතරම් තරුණයෙකුටුණත්, මොන්න හයියක් තියෙන, මොන්න උත්සාහයක් තියෙන මිනිස්සෙකුටුණත් ඒ වගේ වෙලාවක ඇඟේ හයියෙන් නැගිටින්න බෑ. එයා නැගිටින්නේ කෙලෙස් බර අඩු වුණොත් විතරයි. ඒ භික්ෂුව නැගිටලා ආයෙත් ඒ පාරයිනෙන් ඇවිදගෙන ගිහින් ත්‍රිවිල්ලරේකට අත දාලා ඒ භික්ෂුව විසින්ම රෝහල් ගත වුණේ පින්වත්නි, ඒ භික්ෂුවගේ කෙලෙස් බර අඩු නිසා මිසක් ඇඟේ හයියකට නෙමෙයි. හැබැයි ඕගොල්ලන්ට ඕක වුණොත් උන්නත් තරම් හයිය තියෙන මිනිහෙක් උනත් ඒ මොහොතේ අනාතයි. ඇයි? අර කෙලෙසුන්ගේ උද්වේගේ වැඩි වෙනකොට හෘද ස්පන්දන වේගේ පවා වැඩි වෙනවා. වැඩි වෙලා අනේ මට මේක අතහරින්න වෙයි, කොහොමද මම මගේ දරුවෝ අත්තරින්නේ, මගේ ඉඩම අත්තරින්නේ කොහොමද, මගේ බිරිඳ අත්තරින්නේ කොහොමද, අනේ මට මේ ජීවිතය අත්තරින්න බෑ කියලා අර ඇතුලින් එනකොට ඒ උද්වේගය, ඇතුලින් උද්වේගය එනකොට ඔබ පුදුම නොසන්සුන්. ඒ නොසන්සුන්කම විසින්ම ඔබ අමාරුවේ වටනවා. එහෙනම් මතක තියාගන්න, යම් කෙනෙකුට සන්සුන් හිතක් ඇති වෙන්නේ කෙලෙස් බර අඩු වුණොත් විතරයි. කෙලෙස් බර අඩු ජීවිතයක් ඉදිරියේ මරණයේ මුණ ගැහෙනකොට එයා ඒ මරණයේ ඉදිරියේ නොසන්සුන් හිතකින්, සන්සුන් වෙච්ච නොසන්සුන් නොවුණු හිතකින්, සන්සුන් හිතකින් ඒකට මූණ දෙන්න පුළුවන්. ඔබ හිතන්නේපා ඔබට ඒකට මූණ දෙන්න දැන් සූදානමක් තියෙනවා කියලා. ඔබට ওই සූදානමක් නැති එකමයි අනාථකම. අනාථකම මොකද, අපිට තව ලොකු කාලයක් නැහැ. හැබැයි මේ කාලය ඇතුලේ ඕගොල්ලොන්ගේ ජීවිතේ ධර්මයේ දියුණුව කරා යන විදිය මං කියන්න. බුදුරජාණන් වහන්සේ මතක් කරා, පින්වත් මහණෙනි, ඔබ ඔගොලු ගොඩාක් අනාථ වෙන තැනක් තමයි මහණෙනි ජාති ජරා මරණ කියන සංසිද්ධි තුන ඉදිරි අනාථයි කියනවා. ජාතියයි ජරාවයි මරණයයි ඉදිරි අනාථයි. ඉතින් ඔයගොල්ලන්ට හිතෙන්නේ නැහැ ජාතිය ඉදිරි අනාථයි කියලා. ඉපදිච්ච තැනක අනාථයි කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ නැහැ. හැබැයි ඉපදිනවා කියන්නේ මේ ගර්භාෂයකින් උපදිනවා කියන මට්ටමම නෙමෙයි, ඇස උපදිනවා. ඇස ඉපදිච්ච තැනම අනාතයි. ඇස උපදින්නේ මව් කුසේදී නෙමෙයි, මේ පේන මට්ටමේදී. ඇස උපදින්නේ මේ දැන් පේන මට්ටම තුල හැ උපදිනවා. ඇස සම්බන්ධ නාම රූප පහළ වෙච්ච තැනක ඇස උපදිනවා. ඇස ඉපදිච්ච නිසානේ පින්වත්නි ඇස ඉදිරියට එන රූපේට අපිට තණ්හා කරන්න වෙලා තියෙන්නේ. ඇස උපදිච්ච නැත්තම් රූපේ ඉදිරියේ ඒ රූපේ ගැන ඔබට අත්දැකීම් නැහැනේ. රූප තණ්හාවක් උපදින්නේ නැහැනේ. ඔගොල්ලෝ කවදාවත් දැකලා නැති කෙනෙක් ගැන ඔගොල්ලන්ට කෙලෙස් හටගන්නේ නැහැ. මේ වෙලාවේ කන ඉපදුනොත් තමයි කණින් ඇහෙන මට්ටමනේ. කන ඉපදීමයි දුක පින්වත්නි. කොහේ ඉඳලා හරි මං වෙනුවෙන් බනිනවා කියන එක දුක නෙමෙයි. මං කන උපදින වෙලාවේ මට ශබ්දේ ඇහෙන එකයි දුක. එහෙනම් මේ ජාතිය කියන්නේ ඔන්න ඕකට. එහෙම නැතු දැන් අපිට ජාතිය කියලා පේන්නේ උපදිච්ච එක. ඒක මහ ලොකු වටිනා දෙයක් විදිහට අපි හිතාගෙන ඉනවා. ඒ නිසා තමයි ඔය ජන්මදින සැමරුම් වෙනුවෙන් ඒවා මේවා වෙනුවෙන් මිනිස්සු තමන්ගේ සේසතම හරි විකුණ වියදම් කර කර වන්න අවශ්‍ය දේවල් කර කර ලාමක විදියට සතුටු වෙන්නේ මේ ගැඹුරු දන් නැතිකමට. ජරා මරණ ඉදිරියේ කොහොමද තනතයිනේ? ලෙඩ වෙනකොට ජරාවටපත් වෙනකොට පින්වත්නි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ හිත හදාගන්න දක්ෂ නොවුනොත් ජරාවටපත් වෙච්ච තැන්නම විශාල මානසික පීඩාවක් එක්ක අඬ අඬා ගෙවන ජීවිතයක් ඕගොල්ලන්ට තියෙන්නේ. එහෙනම් ජාතිය ඉදිරියේ තනතයි කියන එක දැන් ඕගොල්ලන්ට තේරෙනවා. මොකද ජාතිය කියන්නේ මව් කුසින් බිහිවීම කියන අර්ථය නෙමෙයි අපි ගන්නේ. ජාතිය කියන එකට අපි ගන්නී පින්වත්නි අන් කවර දෙයක්වත් නෙමෙයි. ජාතිය කියනකොටම අපි අදහස ගන්නේ ආයතන පහළ වෙන මට්ටම, රූප පේන මට්ටම. පේන මට්ටමේ ඇස උපදිනවා, නැත්තම් ඇස නිකාම ඉන්ද්‍රියක් විදිහට ඔහේ තියෙනවා. දැන් මේ වෙලාවට දිව කියන එක ඕගොල්ලෝ දිව මේ වෙලාවේ උපදින්නේ නැහැ. ඇයි? දිව උපදින රස දැනෙන මට්ටමේදී. එතකොට තමයි මේ දිව ඉපදුනාට පස්සේ දිව අරඹයා ජීවහා තණ්හාව රස තණ්හාවෙම උපදින්නේ. එහෙනම් මේ උපදිනවා කියන එක නිකන් ඕගොල්ලන්ට මේ රූපේ හටගත්ත මට්ටම නෙමෙයි. මේ වෙලාවේ ආයතන හය උපදින මට්ටම තමයි දුක. එතකොට ඔන්න ඔය දුක නැති කරගන්න, ඔය දුක නැති කරගන්න අපිට නිශ්චිත වැඩපිළිවෙලකට එනවනම් බුද්ධ දේශනාවේ තියෙනවා තයෝමේ බික්කවේ ධම්මා අප්පහාය අබබ්බු ජාති ප
පහත ජාතික් පහතුන් ජරා පහතුන් මරණ පහතුන් කතමේ තයෝ පින්වත් මහණෙනි ජාතියයි ජරාවයි මරණයයි පදනම් කරගෙන දුක දුරු කරනවා නම් එයා ධර්ම තුනක් හිතින් දුරු කරන්න ඕන කියනවා. ඔන්න මේකට අදාළ පුළුවන් නම් පොඩි වැඩපිළිවෙලක් හදාගන්නකෝ. ඔය ගිහි ජීවිතය අතර ඔක පුළුවන් කරගන්න. ඒ කරගන්න ඕන වැඩපිළිවෙල තමයි දැන් ජාති ජරා මරණ වලින් පින්වත් මහණෙනි මේ දුක හටගන්න එක නවත්ත ගන්න නම් මේ දුක තමයි හටගන්නේ. ජාති ජරා මරණ දුක නැත්තම් පින්වත්නි ලෝකේ වෙන දුක කියලා එකක් නැහැ ඇත්තටම. මට කියන්නකෝ වෙන දුකක් තියෙනවනේ. නෑ නෑ හාඳුනනේ මෙන්න මෙහෙමත් දුකක් තියෙනවා කියලා කියන්න බෑ. ජාති දුකයි ජරා දුකයි මරණ දුකයි විතරයි ලෝකේ දුක කියලා එකක් තියෙන්නේ. එතකොට ජාති දුකයි ජරා දුකයි මරණ දුකටයි වඩා දුකක් නෑ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ජාති දුකට වඩා ඒවා අපි මෙහෙ අත්දකින්නෝ කියලා. නෑනි පින්වත්නි ආයතනයන්ගේ පහළ වෙච්ච මට්ටම ජාතිය නම් ඒවයින් අත්දකින්න ලෝකේ සම්බන්ධ විතරයි දුක හටගන්නේ. ඕගොල්ලෝ දැක්ක ලෝකේ වෙනස් වෙන එක තමයි ඕගොල්ලන්ට දුක. ඕගොල්ලෝ අහන ලෝකය, දැනෙන ලෝකය, හිතෙන ලෝකය වෙනස් වෙන එක ඒවා ඕගොල්ලන් කර ඕන විදිහට පවත්ව ගන්න බැරි එක තමයි දුක. එහෙනම් ආයතන හය පහළ වෙච්ච තැනකම දුක හට ගන්නවා මිසක් ආයතනවල අත්දැකීමක් නැති තැනක ඕගොල්ලෝ දුක හට ගන්නෑ. ඕගොල්ලෝගේ ජීවිතේම කියන්නේ ආයතන හයෙන් අත්දකින්න ලෝකේ විතරයි. ඊට වඩා ඕගොල්ලන්ට ජීවිතය කියලා එකක් නැහැ. ඕගොල්ලෝ ජීවිතය කියන්නේ දකින, ඇහෙන, දැනෙන, හිතෙන මට්ටම තුල ලෝකේ පාවිච්චි කරන එක විතරයි ඕගොල්ලන්ට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ගේ ලෝකය කියන්නේ ඔන්න ඔය ටිකට. ඔන්න ඔය ලෝකයේ සම්බන්ධ කෙලෙස් සම්බන්ධව පිළිපදින කමම තමයි දුක කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න ජාති දුකටයි ජරා දුකටයි මරණ දුකටයි වඩා දුකක් ලෝකේ ඇත්තේ නැහැ. බලන්න දුක කේන්ද්‍රගතව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. උන්වහන්සේ මතක් කරනවා තයෝමී භික්කවේ ධම්මා අප්පහාය අබබ්බෝ. පින්වත් මහණෙනි මේ දුකෙන් නිදහස් වෙනවා නම් එයා කාරණා තුනක් දුරු කරන්න ඕන කියනවා. ඒ තමයි රාග, ද්වේෂ, මෝහ. ඔගලොන්ට රාගයේ හිතේ තිබ්බොත් විතරයි පින්වත්නි ජාති ජරා මරණ දුක විඳින්න පුළුවන් වෙන්නේ. පින්වත්නි හොඳට බලන්න ඇස පහළ වෙනකොට ඇස පහළ වෙන මට්ටමේ හිතේ රාගේ නැත්තම් ඇස පහළ වෙන මට්ටමට ඕගොල්ලන්ට කෙලෙස් හැදෙන්නේ නැහැ. දැන් බලන්න ඕගොල්ලන්ගේ හිතේ දැන් අපි හිතමුක රූපේ දකින මට්ටමේ තමයි හැ උපදින්නේ. ඒ දකින රූපේට ඕගොල්ලන්ගේ හිතේ රාගයක් නැත්තම් අපිට ඒ රූපේ අතහැරෙන්නේ නැද්ද? අතහැරෙනවා. හැබැයි ඕගොල්ලන්ට රූපේ ගැන රාගයක් ඇති වුණොත් ඒ රූපේ ගැන ඕගොල්ලන්ට තියෙනවා කෙලෙස් එකතු වෙච්ච මතකයක්. කෙලෙස් එකතු වෙච්ච මතකයක් තියෙනවා. ඒ මතක තියාගෙන ඒ කෙලෙස් ඇති වෙච්ච ලෝකේ උගල හොයනවා. ඒ රූප කොහෙද තියෙන්නේ බලනවා. ඒ රූපේ කොයි වගේද කියලා ආයෙ කල්පනා කරලා බලනවා. එහෙනම් මතක තියාගන්න පින්වත්නි රාග, ද්වේෂ, මෝහ. දැන් කනින් කන උපදිනකොට ඒක තමයි ජාතිය කියන්නේ. කනින් අහන දේ සම්බන්ධ දේසය කියන එක හිතේ ඉපදුනොත් විතරයි පින්වත්නි කනත් එක්ක පැටලෙන්න පුළුවන් වෙන්නේ. අහපු දේ එක්ක ඕගොල්ලන්ගේ හිතේ ද්වේෂය හටගත්තේ නැත්නම් ද්වේෂය හටගත්තේ නැති දේවල් සම්බන්ධව අපිට කිසිම අදහසක් එන්නේ නැහැ. දැන් බලන්නකෝ අපිට කොච්චර සද්ද ඇහෙනවද කියලා. අද දවසේ මොන තරම් සද්ද ඇහෙන්නේ නැද්ද පින්වත්නි. හැබැයි ඇලීම් ගැටීම් උපදින්නේ නැත්නම් ඒ සද්දේ අපිට මතකත් නැහැ. දැන් මේ අපි ඉන්නකොට කුරුල්ලෝ කෑ ගහන හඬවල් ඒවා මේවා ඇහෙනවා. අපිට ඒ සද්ද මොකක්වත් මතක නැහැ. ඒවා ඇහිලා තියෙනවා මතක නැහැ. ඇයි මතක නැත්තේ? ඒ ඇහිච්ච මට්ටමීම අපිට ඒක අතහැරිලා. ඒක රාගෙන්, ද්වේෂයෙන්, මොහෙන් තෙත් වෙලා නැහැ. එහෙනම් මතක තියාගන්න පින්වත්නි ජාති ජරා මරණ දුක හටගන්නේ රාග, ද්වේෂ, මොහ හිතේ තියෙනකන් විතරයි. එහෙනම් දැන් අපි උත්සාහ කරන්න ඕන පින්වත්නි මේ දුකත් එක්ක හැප්පෙන්න නෙමෙයි. ලෙඩ වෙන එකට බෙහෙත් කරා කියලාම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැබැයි අපි බෙහෙත් කරන එක නවත්තන්නත් ඕනේ නැහැ. ලෙමි කය රෝගී වෙන එකට අපි බෙහෙත් කරගන්න ඕනේ. හැබැයි බෙහෙත් කරන එකෙන් විතරක් ලෙඩ හොඳ වෙන එක නවත්තන්න පුළුවන් කියලා හිතන්න එපා. එහෙනම් බෙහෙත් කරන වෛද්‍යවරු සදා සර්වකාලීන වෙන්න එපා. ඒගොල්ලොත් ලෙඩ හැදිලම මැරිලා යනවා. ඒගොල්ලොත් ලෙඩ වලින්ම මැරිලා යනවා. මෙහි අවුරුදු 75කට වඩා හිටපු කවුරුවත් ඇත්තේ නැහැ. ඉතින් මේ දැනට අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා ඉපදිච්ච කෙනෙකුට නම් යම් අවුරුදු 70කට වඩා වැඩි ආයු අපේක්ෂාවකට යන්න පුළුවන්. හැබැයි අද ඕගොල්ලන්ට දරුවෙක් හම්බුනොත් පින්වත් නී මතක තියාගන්න අවුරුදු 65ක වගේ කාලයකින් එයාට ජීවිතය අත්හරින්න වෙනවා. උපරිම කාලය අවුරුදු 65ක් විතර. ඒ 65ක විතර සැලැස්මක් විතරක් තියාගන්න. මෙහි අවුරුදු 65කට වඩා කාටවත් ඉන්න බෑ. එතකොට 65ක් කියන්නේ පුංචි කොච්චර පොඩි කාලයක්ද? ඒ වගේ පුංචි කාලයකින් ඔබට මේ සියලු දේවල් අතහැරලා දාන්න වෙන මට්ටමක් තියෙන්නේ කියලා හොඳට මතක තියාගෙන ජීවත් වෙන විදිය දරුවට කියලා දෙන්න. මොකද නැත්තම් එයාට අසීමාන්තික තණ්හාවක් හදාගෙන අවුරුදු 500කට විතර ධනෙ එකතු කර කර ඉන්නවා. බලාන යද්දී අන්තිම අසරණ වෙලා මැරිලා යන්නේ.
අන්තිම අසර වෙලා මැරුණොත් එහෙම පින්වත්නි යාට නැවත සංසාරේ අනාථකමක් මිසක් සනාථකමක් හම්බෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි දෙයක් දැනගන්න ඕන මොකද්ද? පින්වත්නි මේ ජාති ජරා මරණ දුකෙන් මිදෙන්න තමයි බුදු කෙනෙක් මතු වෙන්නේ. එහෙම දුකක් නැත්තම් බුදුරජාණන් වහන්සේලා මේ මිහිමත පහළ වෙන්නේ නැහැ. එතකොට ජාති ජරා මරණ කියන දුකෙන් මිදීම පිණිස බුදු දේශනාවේ තියෙනවා තයෝමී ධම්මා අප්පහාය අබබ්බෝ. ජාති පහතුන් ජරා පහතුන් මරණ පහතුන් කතමේ තයෝ රාගෝ අප්පහාය දෝසං අප්පහාය මෝහං අප්පහාය. පින්වත් මහණෙනි ධර්ම තුනක් දුරු කිරීම ධර්ම තුනක් දුරු කරේ නැත්නම් ඉපදීම දුරු කළ නොහැක. ජරාවට පත්වීම දුරු කළ නොහැක. මරණයට පත්වීම දුරු කළ නොහැක. එතකොට එහෙනම් ජාති ජරා මරණ දුකෙන් දුරු වෙන්න නම් අපි දුරු කරන්න ඕන කාරණා තුනක් තියෙනවා. මොනවද? රාග ද්වේෂ මෝහ ඒ ටික දුරු කරන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් දැන් බලන්න මේ අඩියෙන් අඩිය බුදුරජාණන්සේගේ ශ්‍රාවකයන් ගැඹුරට කල්පනා කරගෙන යන්න ඕන. එතකොට රාගය කියන එක එළියට අයිතිද? අයිති නෑ. රාගය කියන එක ඔගලන් හිතටයි අයිති. ද්වේෂය කියන එක එළියට අයිතිද? ඒකත් හිතට අයිති. ද්වේෂය සම්බන්ධ ගස්කොලන් නෑනි. ද්වේෂය සම්බන්ධ මිනිස්සු නෑනි. එතකොට ඔබ කියාවි නෑ නෑ එයා නිසානේ මට කේන්ති ගිය කියලා. එයා නිසා කේන්ති ගියා වෙන්න බෑනි පින්වත්නි. එහෙනම් එයා නිසා හැමෝටම කේන්ති යන්න එපාය. එහෙනම් මතක තියාගන්න ද්වේෂය කියන එක ඒ එළියේ පුද්ගලයෙකුට පණවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕගොල්ලන්ගේම මුලාව නිසා ඕගොල්ලන්ගේ හිතේ ඇතිවෙච්ච හැඟීමක්. එහෙනම් මේ රාග ද්වේෂ මෝහ නිසාමයි පින්වත්නි ඕගොල්ලන්ට දුක හටගන්නේ. රාග ද්වේෂ මෝහ නැති තැනක පින්වත්නි දුක කියලා එකක් ලෝකේ හටගන්නේ නැහැ. දුක කියලා එකක් හටගන්නේ නැහැ. එහෙනම් දැන් රාග ද්වේෂ මෝහ දුරු කරලා දාන්නයි අපි වැඩපිළිවෙලකට එකතු වෙන්න ඕනේ. ඊළඟට අපි කල්පනා කරලා බලන්න ඕනේ මොකක්ද දන්නවද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තයෝමේ භික්කවේ ධම්මා අප්පහාය අබබ්බෝ. පින්වත් මහණෙනි කරුණු තුනක් දුරුකොට ඒ කියන්නේ රාග ද්වේෂ මෝහ දුරු කළ නොහැකි වන්නේ පින්වත්නි ඇතුළාන්තයේ තුල තවත් කාරණා තුනක් නිසා කියනවා. දැන් බලන්න අඩියක් ගානි ගැඹුරට පුද්ගලයාගේ අවබෝධය හදන විදිය. පින්වත් මහණෙනි තයෝමේ භික්කවේ ධම්මා අප්පහාය අබබ්බෝ. පින්වත් මහණෙනි කරුණු තුනක් දුරු කර ඒ කියන්නේ මොනවද? රාග ද්වේෂ මෝහ දුරු කළ නොහැකි වන්නේ පින්වත් මහණෙනි ඕගොල්ලන් තුල තවත් කාරණා තුනක් වැඩෙන නිසා. ඔන්න ඒ කාරණා තුන දුරු කරන්න කියනවා. මොනවද? සක්කාය දිට්ටි අප්පහාය, විචිකිච්ඡං අප්පහාය, සීලබ්බත පරාමාසං අප්පහාය. ඕගොල්ලන්ගේ හිත තුල පින්වත්නි සක්කාය දිට්ඨිය තියෙන නිසා. සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධයේ පිළිබඳව උපය පවතින නිසා. තමා තුල හිත තුල ගොඩනැගෙන නාම රූප ධර්ම ටික පදනම් කරගෙන උපය පවතින නිසා ඕගොල්ලන්ට රාග ද්වේෂ මොහ ඇති වෙන එක නවතින්නේ නැහැ. විචිකිච්ඡාව ඕගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මී ගැන, සංඝයා ගැන, මාර්ගය ගැන, ප්‍රතිපත්තිය ගැන හරියට අදහසක් නැති නිසාමයි පින්වත් මේක ගැන හරියට අදහසක් ආවොත් මේ ලෝකය ගැන ඔබට හරියටම තේරෙන්න පටන් ගන්නවා. ලෝකය ගැන ඔබලාට හරියටම තේරුනොත් පින්වත් මේ ඕගොල්ලෝ ලෝකය ගැන අනබිරතියක් හදා ගන්නවා. දැන් අදත් ලෝකයට ඇලිලා ඕගොල්ලන්ගේ ජීවිතේ ගෙවෙන්නේ. ලෝකයටම ඇලිලා ඇලිච්ච ලෝකයක් නඩත්තු කරන්නමයි අද ඕගොල්ලෝ දුක් විඳින්නේ. ලෝකයට ඇලීමක් නැත්තම් පින්වත් මේ ඕගොල්ලන්ට නඩත්තු කරන්න ලෝකයක් නැහැ. ලෝකයක් නඩත්තු කරන්න නැත්තම් ඕගොල්ලන්ට දුක හටගන්නේ. දැන් බලන්න ඕගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ ලෝකේ නඩත්තු කරන්න වෙච්ච එකම මොනතරම් දුකක්ද? ඕගොල්ලන්ට දැන් මේක වැඩ කරන්න වෙච්ච එකම දැන් ඕගොල්ලෝ ඔය වැඩ කරන එක සතුටින් පිළි අරගෙන ඉන්නේ. දරුවාට කෑම උයන එක අම්මා සතුටින් පිළි අරගෙන ඉන්නේ. උදේම නැගිටලා හතරට විතර නැගිටලා බත් උයන එක නිකන් සනීප වැඩක්ද? හරිම සැහැල්ලුවෙන් කරන වැඩක්ද? නෑ. ඒ අම්මා ඒ දුක සතුටින් පිළි අරගෙනනේ. තාත්තා කෙනෙකුට උදේම නැගිටලා මොන්නා අසනීප තත්වයේ තිබ්බත් මල්ලක් අරගෙන කුඹුරට යන්න වෙනවනම් තාත්තා කෙනෙක් කුඹුරු කොටන්නේ හරි සනීපට අනේ මං හරි ආසාවෙන් කුඹුරු කොටනවා කියලාද? නෑ පින්වත්නි. ඕගොල්ලෝ ඒ බැඳිච්ච දේවල් නඩත්තු කරන්න ඕගොල්ලෝ ඕන දුකක් බාර ගන්න ලෑස්ති පිට ඉන්නේ. එතකොට ඕගොල්ලෝ බැඳිච්ච එකම නිමිද ඔය අමාරුයි දැම්. දැන් මට ওই වැඩේ නෑනේ. මට අද මේ බණ මම මේ බණ කියන එක අද මට නතර කරන්න පුළුවන්. මම බණ කියන්නේ
ඒ නිසා මේ නාලිකාව වලටත් කියනවා අදින් පස්සේ මම බණ කියන්නේ මං වෙනුවෙන් බණ බාර ගන්න එපා මං වෙනුවෙන් කවුරු හරි දේශනාවක් කරන්න ඕන කියලා කිව්වොත් මං අදින් පස්සේ ඔයගොල්ලන්ගේ දේශනාව වලට එන්නේ නැහැ කියලා කිව්වොත් කියලා මට අද සනීපෙට පන්සලට වෙලා හිටියා කියලා මට ඉහිම් බහින ප්‍රශ්නයක් එන්නේ නැහැ ඉහිම් බහින ප්‍රශ්නයක් එන්නේ නැහැ හැබැයි ඕගොල්ලන්ට පුළුවන්ද අද මං කුඹුරු කොටන්නේ කියලා මේ කුඹුරු වැඩ කරන තාත්තා කෙනෙකුට කුඹුරට යන්නේක නවත්තන්න පුළුවන්ද නවත්තන්න බෑ. ඒ කියන්නේ මේ දුක අතහරින්න බෑ පින්වත්නි. ඇයි? මේ බැඳිච්ච දේවල් පදනම් කරගෙන. ඒතකොට බැඳීම කියන්නේ කෙලෙසය. ඔය හිත බැඳෙනවා කියන එකට තමයි කෙලස් කියලා කියන්නේ. එහෙනම් කෙලස් කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඕගොල්ලන්ගේ හිත ලෝකයේ ආරම්භය බැඳෙනකම තමයි කෙලෙසේ. ලෝකයේ කෙලෙසේ නෙමෙයි. මේ පරිබාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන්නේ ඒවා කෙලෙස් නෙමෙයි. ඒවා ආරම්භයා ඕගොල්ලන්ගේ හිතේ උපාදානයක් හටගන්නේ බැඳින්නේ අනි බැඳෙනකම තමයි කෙලෙසේ බැඳින්න පුළුවන් ලෝකයක් ඕගොල්ලන්ට වැටහෙන ස්කන්ධ ටිකක් පහළ වෙච්ච නිසා ඒ ස්කන්ධ ටික ඕගොල්ලෝ තුල පහළ වුණ නැත්නම් බැඳින්න පුළුවන් ලෝකයක් ඕගොල්ලන්ට වැටහෙන්නේ නැහැ ඒක මේ වගේ දැන් පින්වත්නි ඇහෙන් රූපේ දකිනකොට ඒ රූපේ දකින මට්ටමින්නේ චක්කු විඥානේ පහළ වීමෙන් චක්කු විඥානේ පහළ වෙන්න ඕන. විඥාන ස්කන්ධේ නැත්තම් රූප පේන්නේ නැහැ. විඥාන ස්කන්ධේ පහළ වෙන්නේ. ඒතකොට විඥාන ස්කන්ධේ පහළ වුණේ ඔබේ අභ්‍යන්තරය තුළ. විඥාන ස්කන්ධේ පහළ වුණා කියලාම රූප අඳුන ගන්න බෑ. රූපේ සම්බන්ධ ඇලෙන්න බෑ. ඒ රූපේ අඳුන ගන්න ඕන. අඳුනා ගන්න එකට අපි මොකද්ද කියන්නේ? සංඥා ස්කන්ධය කියලා එකට කියන්නේ. ඒ රූපේ අඳුන ගන්න ඕන. ඒ රූපේ අඳුන ගන්නකොට ඒ අඳුනා ගන්න කමට අපි කියනවා සංඥා ස්කන්ධය කියලා. ඒ අඳුනා ගන්න කම නිසා පින්වත්නි සංඥා ස්කන්ධේ නිසා අඳුන ගන්න විදිහට ඕගොල්ලන්ට ඒ රූප විඳින්න පුළුවන්. ඕගොල්ලෝ අඳුනගත්ත විදියක් තියෙනවා. ඒ අඳුනගත්ත විදියට ඒ රූපේ විඳින්න පුළුවන්. ඒ කියන්නේ රූපේට එහෙම එකක් අයිතිම නැහැ. ඕගොල්ලෝ හිතේ තියාගෙන ඉන්න මිම්මට එළියේ රූපේ ගැළපිලා ගියොත් අන්න ඒ ගැළපිලා ගියපු තැන ඕගොල්ලෝ රූපේ අඳුනගත්තා. ඕගොල්ලන්ගේ හිතේ තියෙනවා මිම්මක්. මොකද්ද මිම්ම? මෙහෙම හිතමුකෝ මගේ දරුවා කියලා ඔයගලගේ හිතේ මිම්මක් තියෙනවා මිම්මක් තියෙනවා ඒ මිම්මට අනුව එළියෙන් රූපේ එනකොට ඒ රූප ප්‍රඥාප්තිය ඕගොල්ලන්ගේ මිම්මට අනුව ගැලපෙනවා නම් ඔළුවේ මිම්මක් තියෙනවනේ මගේ දරුවා මෙහෙමයි කියලා හිතේ මිම්මක් තියෙනවා ඒ මිම්ම තමයි කෙලස් ටික මනින්න පුළුවන්කම කෙලස් ටික ඒක හිතේ හිටලා තියෙන්නේ ඒක හිතට දාලා ඒක හිත හුරු වෙලා තියෙන්නේ. එතකොට ඒක හිතට දාලා නැත්තම් මේ මිම්ම නැත්තම් ලෝකේ වෙනස්ුණා කියලා දුක හටගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් පුංචි දරුවෙකුට එයාගේ අම්මා කියන මිම්ම එයාගේ ඔළුවට තවම හරියටම දාලා නැත්තම්. එයාගේ ඔළුවට හරියටම දාලා නැත්තම්. ඒ මිම්ම තමයි අපි පොඩි කාලේ දාන්නේ. කෝ අතවනන්න පුතේ අම්මට හිනා වෙන්න පුතේ අම්මට කිය කිය මම ඔයාගේ අම්මා ඔයා මගේ දරුවා කියන මිම්ම අපි දානවා. ඒ මිම්ම දැම්මට පස්සේ ඒ මිම්ම ඒක ඇතුලේ හිටිනවා. ඒ ඇතුලේ හිටියට පස්සේ ඒ මිම්මෙන් තමයි එළියේ ලෝකේ බලන්නේ. එළියේ ලෝකේ බලනකොට ඕගොල්ලන්ගේ අර මිනුමක් තියෙනවනේ ඇතුලේ. ඒ මිම්මට එළියේ අර ඒක තමයි ප්‍රඥාප්තිය. ඕගොල්ලෝ පණවගෙන ඉන්නවා. ඒ මිම්මට අනුව එළියේ රූපය ගැලපුණොත් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ දරුවා කියලා උපදිනවා හිතේ අදහස. දරුවා උපදිනවා. එතකොට දැන් මේ මම්මගේ යතේ තියෙනවනේ වටාපත කියලා එකක්. එතකොට මේ වටාපත සම්බන්ධ මිම්මක් මගේ හිතේ තියෙනවා. මෙන්න මේ වටාපත මෙන්න මෙහෙම හැඩයක් තියෙනවා කියලා මිම්මක් මගේ හිතේ තියෙනවා. ඒ මිම්මට අනුව පින්වත්නි මේ වටාපත මං අත්දකින්නකොට මං හැම වෙලාවකම මගේ ඇතුලේ මිම්මෙන් ගලපනවා. ගලපනකොට මගේ හිතේ වටාපත උපදිනවා. වටාපත උපදිනවා. ඒ වටාපත ඉපදුනාට පස්සේ එතන මගේ හිතේ ඇතුලේ වටාපත උපදිනවා. ඒ ඉපදුනාට පස්සේ මේ වටාපත වෙනස් වුණොත් කැඩුනොත් බිඳුනොත් මේක වෙනස් වුණොත් මට දුක හට ගන්නවා. ඇයි? මගේ හිත ඇතුලේ වටාපත ඉපදිලා. ඔන්නෝක තමයි ජාතිය කියන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ට මේක ඕගොල්ලන්ගේ හිතේ වටාපත උපදින්නේ නැහැ. උපදින්නේ නැති නිසා මේ වටාපත මං කඩලා දැම්මත් බිඳුනත් ඕගොල්ලන්ට කැඩුනා නේද කියලා යන්න පුළුවන් පාඩුවේ. එතකොට මට අඬන්න හේතුව දෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි ජාතිය කියන්නේ. මම ඉස්සෙල්ලා දේශනා පටන් ගන්නකොට ජාති ජරා මරණ දුක කියලා
ඔන්න ඔය කෙලෙස් ගතිය පදනම් කරගෙන ඕගොල්ලන්ගේ හිතේ ලෝකේ උපදිනකොට ඒ ඉපදිච්ච ලෝකේ එළිය ලෝකයට ගැලපිලා යනවනම් ඒ ගැලපිලා ගියපු එක ඕගොල්ලන්ගේ හිතේ අර්බුදයක් මිසක් ඒක ලෝකේ අර්බුදයක් නෙමෙයි. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ හිතේ උපන් ලෝකයට අනුව එළිය ලෝකේ ගලපලා බලනකොට එබඳු ලෝකයක් තියනවා කියලා හිතාගෙන ඕගොල්ලෝ වැඩ කරනවා නම් සිතින් කයින් වචනින් අන්න එතන ඕගොල්ලන්ට ලෝකයේ අරඹයා පින්වත්නි කර්ම හැදෙනවා. කර්ම හැදෙනවා. ඒ කර්ම හැදෙනකොට පින්වත්නි අර කෙලෙස් මිම්ම පදනම් කරගෙන ඕගොල්ලොන්ට ගොඩාක් වැඩ කරන්න වෙනවා. සිතින් කයින් වචනින් වැඩ කරන්න වෙනවා. ඒ වැඩ කරන එකම දුකක් පින්වත්නි. නමුත් ඒ දුක ඕගොල්ලෝ බාර ගන්න ලෑස්ති. ඒ ඕන දුකක් ඕගොල්ලෝ බාර ගන්න ලෑස්ති පිට ඉන්නේ. ඒක මහ පුදුම දුකක්. නමුත් ඕගොල්ලෝ ඒ දුකට කැමතිනේ. ඒ අර හිතේ තියෙන ඒ කෙලෙස් ගතිය නිසාමයි පින්වත්නි මේ දුක ඕගොල්ලෝ සතුටින් පිළි අරගෙන ඉන්නේ. එතකොට මේ කෙලෙස් ගතිය ඒ අනිත් එක තමයි තාත්ත කෙනෙක් මැරෙනකන් කුඹුරු කෙටුවා කියලා ඒ තාත්තට වෙච්ච යහපතක් නෑ පින්වත්නි. කුඹුරු කෙටුවා කියලා කාටවත් මේ සංසාරයේ සාධාරණයක් ඉල්ලන්න බෑ. අනේ මම කොච්චර අහිංසකද මම මැරෙනකම් මගේ දරුවොන්ට කුඹුරු කෙටුවේ කියලා ඒ තාත්තට සංසාරයේ සානුකම්පිතකමකින් අනේ මන්දියා අනුකම්පා කරන්න කියලා අනුකම්පාව ලෝ සංසාරයෙන් හම්බෙන්නේ අනුකම් ඒ කියන්නේ එහෙමනම් මතක තියාගන්න මොන්න තරම් අසාධාරණ සසරකද අපි ඉන්නේ. හැමදාම වැඩ කරලා දරුව වෙනුවෙන්ම යුතුයකම් කරපු තාත්ත කෙනෙකුත් නිරේට යනවා නම් මොකද්ද පින්වත්නි මේ ලෝකේ තියෙන සාධාරණේ. හැබැයි ඒ තාත්තට සාධාරණයක් වෙන විදිහට බුදුදහම හිතන්ඩු යන්නවා. කොහොමද? හැම වෙලාවකම කුසලතාවයක් විදිහට ලෝකේ දකින්නකෝ. දැන් අපෞකල් දේශනාවක් කළා එදිනෙදා ජීවිතයේ ඇතුලේ කොහොමද හැම දෙයක්ම කුසලතාවයක් විදිහට දකින්නේ කියලා. හරි ලස්සනයි ඒක. ඒ කියන්නේ දරුවා වෙනුවෙන් කුඹුරු වැඩන් කරන්න වෙච්ච එක ඒ තාත්ත කුසලයක් කියලා හිතාගෙන කුඹුරු කොටනවා. එතකොට ඒ තාත්තට මම ආයෙනේ පදනම් කරගෙන හැංගීම් නෙමෙයි උපදින්නේ. ආත්ම දෘෂ්ටියේ පදනම් කරගෙන හැංගීම් නෙමෙයි උපදින්නේ පින්වත්. එතකොට ඒ ආත්ම දෘෂ්ටියේ පදනම් කරගෙන හැංගීම් උපදින්නේ නැති තැනක පින්වත්නි ඒ තාත්තට පුළුවන් මමත් ඒ අත්හැරිලා කුසලතාවේ විශේෂ සංග්‍රහ කරපු හිතකින් ලෝකේ අත්දකින්න පුළුවන්. ඒ හැකියාව අපිට නැහැ. නැහි මොකක් නිසාද නැති අර රාගයේ හෝ ද්වේෂයේ හෝ මෝහයේ හෝ පින්වත්නි දුරු කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒවා සංවර්ධනය වෙන මට්ටමක්ම තියෙන්නේ කාරණා තුනක් නිසා කියනවා. මොනවද ඒ කාරණා තුන? තයෝමේ භික්කවේ ධම්මා අප්පහාය අබබ්බෝ. කරුණු තුනක් දුරු කරගන්න බැරි වුණොත් පින්වත්නි රාග ද්වේෂ මෝහ දුරු කරන්න බෑ කියනවා. එන රාගදේශ මොහ දුරු කරන්න නම් කාරණා තුනක් දුරු කරන්න ඕන. මොනවද ඒ කාරණා තුල? සක්කාය දිට්ඨි අප්පහාය, විචිකිච්ඡා අප්පහාය, සීලබ්බත පරාමාස අප්පහාය. ඔන්න ඔය ටික දුරු කරන්නයි අපි මහන්සි වෙනවා. ඕවා වෙනුවෙන් මොනවද පින්වත්නි අපි අද කරන්නේ? මොකක්වත් කරන්නේ නෑනේ. ඒ එතකොට දැන් ඒ කාරණා තුන දුරු කළොත් ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස අප්පහාය තත්වයට ආවොත් රාගදේශ මොහ දුරු කරන තැනකට යන්න පෙළඹෙන්න පුළුවන්. ඒ පෙළඹුණොත් ජාති ජරා මරණ දුක ඉවර කරගන්න පුළුවන්. දැන් ජාතියේ පදනම් කරගෙන දුක හටගන්න මට්ටමකනේ අපි ඉන්නේ. ඒකනේ ඕගොල්ලන් මට මේ වටාපත කියන එක උපදින්නේ. මට වටාපත ඉපදුනාට පස්සේ මේ වටාපත පරිසම් කරගන්න මම බලනෝනේ. එතන මේ වටාපත වෙනස් වෙනවට මම කැමති නෑනේ. මේ වටාපත වෙනස් වෙනවට මේ වටාපත මේ විදියටම දකින්නයි මම කැමති. නමුත් වටාපත කියන්නේ ලෝකෙට අයිති දෙයක්. මේ ලෝකෙට අයිති දෙයක්. ලෝකෙට අයිති දේවල් වල ස්වභාවය මොකද්ද? උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති. මේ ලෝකෙට අයිති හැම දෙයක්ම පින්වත්නි ඉපදීමක් නැසීමක් වෙනසීමක් කියන දේ තියෙනවා. ඒක ඕගලගේ දරුවටත් තියෙනවා, ඕගලගේ ගෙදරටත් අයිති. මේ සංකත ලෝකේ හැම දෙයකටම පින්වත්නි ඇතිවීමක් නැසීමක් වෙනසීමක් තියෙනවා. එතකොට ඇසිවීමක් නැසීමක් වෙනසීමක් පදනම් කරගෙන ලෝකයක් තමයි මම ආයෙනින් මම පිළි අරගෙන තියෙන්නේ. ඉතින් මම මගේ කියලා මට වටාපත උපදිනකොට වටාපත කැඩෙනවා, බිඳෙනවා, පළුදු වෙනවා, සිදුරු වෙනවා කියලා මට දැනගන්න බැරි වටාපත පාවිච්චි කරන්න ගියොත් මේ කියන්නේ මේ වටාපත පාවිච්චි කරන එක මම නවත්තන්න ඕනේ නැහැ. අපි වෙනද වගේම වටාපත පාවිච්චි කරන්න ඕන. වටාපත අරඹයා මගේ හිත කෙලෙස් ගතිය පදනම් කරගෙන මගේ හිත මගේ වටාපත කියලා උපදිනකමයි මම අයින් කරන්න ඕන. එතන මගේ වටාපත කියලා මගේ හිතේ උපදින කමම තමයි ජාතිය කියන්නේ. ඉපදිනවා කියන එකනේ අපි ජාතිය කියන්නේ. හැබැයි ඉපදිනවා කියන එක ජාතිය කියලා අපි තෝරගෙන තියෙන ගර්භාෂයේකින් ඉපදින එක. ඒක ජාතිය කියලා දැක්ක කියලා කාටවත් නිවන් දකින්න බෑ පින්වත්නි. රාග ද්වේෂ මොහ දුරු කරගන්න බෑ. මේ කෙලෙස් ගතිය පදනම් කරගෙන මට මගේ ලෝකයක් උපදිනවා.
ඒ උපදින විදියට මම සංඥා මගේ හිතට දාගෙන තියෙනවා. ඒ සංඥා ස්කන්ධේ පහළ වෙනකොට ඒ සංඥාව එළියේ ලෝකයට ගලපලා බලනවා. අර මගේ දරුවා මෙහෙමයි කියලා සංඥාවක් මගේ ඔළුවේ දාගෙන ඉන්නකොට ඒ පින්වත්නි මගේ සංඥා ස්කන්ධේ පහළ වෙනකොට මම හැම වෙලාවකම එළියේ රූපේට අර සංඥාව ගලපලා බලනකොට ඒ ප්‍රඥප්තියට ගැලපෙනවා නම් මෙන්න මගේ දරුවා කියලා හිතෙනකොට මගේ දරුවා කියන එක සංඥාව මගේ හිත තුල උපදිනවා. මගේ දරුවා මගේ ලෝකේ උපදිනවා. ඒතර මගේ දරුවා අරඹයාමට අඬන්න පුළුවන්, හිනා වෙන්න පුළුවන්, ගොඩාක් ඒවා කරන්න පුළුවන් කමක් ඇති වෙනවා. එතකොට ඒ ඔක්කොම කරනකොට පින්වත්නි මේ කෙලෙස් ගතිය නිසාම දරුවා පරිස්සම් කරන්න ඕන, දරුවා රැක ගන්න ඕන, දරුවාව ආරක්ෂා කර ගන්න ඕන, දරුවට උගන්වන්න ඕන කිය කිය මේ එළියේ ලෝකයේ වෙනුවෙන් ඕගොල්ලෝ වැඩ කරන්නත් ලෑස්ති වෙනවා. ඒ වැඩ කරනකොට පින්වත්නි අපමණ දුකක් විඳිනවා. ඒ දුකත් ඕනම වෙලාවක බාර ගන්න ලෑස්ති. හැබැයි ඒ දුක වින්දා කියලා ඕගොල්ලන්ට වෙච්ච යහපතකුත් නැහැ, වෙන යහපතකුත් නැහැ පින්වත්නි. ඔය දුක වින්දා කියලා ඕගොල්ලන්ට වෙච්ච යහපතක් නැහැ පින්වත්නි. දරුවා වෙනුවෙන් වැඩ කළා කියලා තාත්ත කෙනෙකුට වෙච්ච යහපතක් නැහැ. සමහරට දරුවා වෙනුවෙන් කරපු වැඩ නිසාම නිරේට යන්නත් පුළුවන්. ඒ නිසා එතකොට එහෙනම් දරුවා වෙනුවෙන් වැඩ කරන්න එපයිද? නැහැ, වැඩ කරන්න ඕන. ඇයි? මේ ඇති වෙච්ච යුතුකම් ටිකට පයින් ගහලා සම්මත ලෝකයේත් එක්ක හැපි හැපි අවබෝධය කරා යනවා කියලා එකක් ලෝකේ නැහැ. ඒ කරන හැම වැඩක්ම පින්වත්නි යුතුකම තුල කුසලයක්ම දකින්න. බැඳීම දුකක් කියලාම දකින්න. උදේ වැඩට යනකොට තාත්තා හිතන්න ඕන වැඩ කරන්න වෙච්ච එකම දුකක්, මෙබඳු දුකක් නම් ආයේ කවදාවත් ඕනේ නැහැ කියලා හිතාගෙන උදැල්ල කරට ගත්තොත් තාත්තා කෙනෙක් එයා ඒ ගැටේ නිසා අලුතෙන් දුක ආය හදන්නේ. ඇති වෙච්ච දුක දැන් අපි හදාගෙන ඉවරයි. මේ බැඳිච්ච බැඳීම දැන් බැඳිලා ඉවරයි. අපේ පුදුමි කියන්නේ මේවා නිසා අලුතෙනුත් ආයේ බැඳෙනවනේ. දැන් අපි වග බලා ගන්න ඕන අලුත් බැඳීම් හදන්න නැතුව ඉඳයි. එහෙම නැතුව මේ ලෝකේම අත්හැරලා දාලා මේ පැත්තකට වෙනවා කියන එක නෙමෙයි අපි මේ කියන්නේ. අලුතින් බැඳෙන්න එපා පින්වත්නි. එතකොට බැඳීම දුකක්ම කියලා දැක්කොත් එහෙම එයාට පුළුවන් පින්න. එතකොට ඒ ඇලෙන ගැටෙන මුලා වෙනකම ඒ රාග දේශ මෝහ නිසා ජාති ජරා මරණ දුක හට ගන්නවා කියලායි කියන්නේ. එතකොට ජාති ජරා මරණ දුක හටගන්නේ රාග දේශ මෝහ නිසා නම් රාග දේශ මෝහ දුරු කරන්න නම් කාරණා තුනක් දුරු කරන්න ඕන කියලා මොනවද? සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාස. මෙන්න මේ තුන දුරු කරන්න ඕන. සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕන. අර මමත්තේ පදනම් කරගෙන ඕගොල්ලන්ගේ හිතේ තියෙනවා නේද කෙලෙස් ගතියක්? ඕක අයින් කරන්න ඕන. අර ඒ කෙලෙස් ගතිය තියාගෙන ඒ ලෝකේ බලන්නේ. කෙලෙස් ගතිය අයින් කරන්න ඕන. ඒ කියන්නේ කෙලෙස් ගතිය අයින් වෙලා යන්නේ අරහත්වේදී. නමුත් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ තමන්ගේ ස්කන්ධ ටික තමන් උපාදානය කරගෙන ඉන්නවා. මේ කියන්නේ රූපේ ආත්මය වශයෙන් පිළිගන්නවා, ආත්මේ රූපවත් කියලා පිළිගන්නවා, රූපයයි මමයි එක්කෙනෙක් කියලා. මේ රූපේට හිතනවා මමයි රූපයයි දෙකම එක්කෙනෙක්, ඒ නිසා මේ රූපේ මම පරිස්සම් කරන්න ඕන කියලා හිතනවා. ඔන්න ඔය වගේ හිතෙනවා. තමන්ට අර සංඥාව පහළ වෙනකොට මගේ දරුවා කියලා සංඥාව පහළ වෙනකොට සංඥාවයි මේ සංඥා පහළ වෙන මට්ටමයි මමායනයයි එකම තත්වයකින් පිළිගන්නවා. ඒ පිළිගන්නකම නැතුව සංඥාව පහළ වෙනවා නම් එතන කියන සක්කාය දිට්ඨිය නැහැ කියලා. විචිකිච්ඡාව කියලා කියන්නේ එයාට මේ සත්‍ය පිළිබඳව යම් සැකයක් තියෙනවනේ ඒක අයින් කරගන්න ඕනේ. නැත්තම් ධර්මිය ඔස්සේ කල්පනා කරන්න බෑ. පටිච්ච සමුප්පාදය ගැන සැකයි. පටිච්ච සමුප්පාදය ගැන සැකයක් තිබ්බොත් ධර්මය අල්ලන්න බෑ පින්වත්නි. අද පටිච්ච සමුප්පාදය ගැන සැකයි. ඒ කියන්නේ මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරයක් තියෙනවා කියලා පිළිගන්නේ. ඒ සැකයේ තියෙනවා නම් මේ රාග දේශ මොහ දුරු කරගන්නත් බෑ, ජාති ජරා මරණ දුක ඉවර කරන්නත් බෑ. මේක පිළිවෙලින් පිළිවෙලට යන්න ඕන. හොඳට පිළිවෙලින් කල්පනා කරන යනකොට ලස්සන ධර්මයක්මයි පේන්නේ. ඒතර විචිකිච්ඡාව කියන්නේ මේ සැකය අයින් කරගන්න ඕන. දැන් අපිට එක එක ඒවා හිතෙනවා. මං ඉපදුනාද දන්නේ නැහැ ගිය ජීවිතේ. මං ආයේ මැරිලා උපදිනවද දන්නේ නැහැ. ඔය වගේ සැක උපදිනවා. පෙර භවයේ ගැන, පසු භවයේ ගැන, මතු භවයේ ගැන සැකයක් තියෙනවා. ඒක දුරු කරගන්න ඕන. හොත්තට ධර්මයේ අහලා අහලා ඒක තේරුම් ගන්න ඕන. පටිච්ච සමුප්පාදය ගැන, මාර්ගය ගැන, ප්‍රතිපත්තිය ගැන, බුදුරජාණන් ගැන සැකයක් තියෙනවා. ඒක අයින් කරගන්න ඕන. ඒ සැකේ තියෙන තාක්කල් රාග දේශ මොහ ඇති වෙන විදියටයි අපි ලෝකේ පාවිච්චි කරන්නේ. ඒ තාක්කල් ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න බෑ පින්වත්නි. ඒ වගේම අපේ ජීවිතය ඇතුලේ සීලබ්බත පරාමාස වලට අහු වෙනවා. ඒ කියන්නේ මේ දුක ඉවර කරගන්න, මේ ප්‍රශ්න විසඳ ගන්න කියලා දේවාල වලට අනේක කේන්දර පස්සේ දුවන එක නැකත් ඒවනේ අපිට තියෙන්නේ. ඒවත් සීලබ්බත පරාමාස පැත්තෙන් තමයි අපි කතා කරන්නේ. එක්කෝ දෙවියෝ තමයි මේ මැව්වේ. ඉතින් ඒ නිසා අපි දෙවියන්ට ඉටිපන්දම් පත්තු කරමු කියලා එක්කෝ දේවාල ගානින් දේවස්ථාන පස්සේ දුවනෝ. ඒතර ඒ ඔක්කොම ඇතුලේ පේන්නේ යා සත්‍ය අඳුනගෙන නැහැ. ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා අඳුනගෙන නැහැ. ඒ අඳුනගත්තේ නැති කෙනෙකුට හිතනවාද ඒ අඳුනගත්තේ නැති මිනිස්සෙක් නැගිටින්න පුළුවන් කියලා? බෑ නැගිටින්න.
එතකොට මේ තත්ත්වය අඳුර ගන්න ඕනේ. එහෙනම් මේ එහෙනම් දැන් බලන්න ජාති ජරා මරණ කියන තුන තයෝමේ භික්කවේ ධම්මා ලෝකේන සංවිජ්ජමානා න තථාගතෝ ලෝකේ උපජ්ජති. තථාගතයන් වහන්සේලා පහළ වෙන්නේ ජාති ජරා මරණ දුකින් නිදහස් වීම ගැන කතාව කියන්න. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නය. එතනින් මෙහා පැත්තේ අපිට ප්‍රශ්න නැහැ. ඔය කාරණා තුන ඇතුළට අපේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික දාන්න පුළුවන්. අපි දුක කියලා කතා කරන ඔක්කොම දාන්න පුළුවන්. ජාති දුකයි ජරා දුකයි මරණ දුකයි ඇතුළට. එතකොට ජාති දුක කියනකොට අපි ඉපදීම නෙමෙයි කතා කරන්නේ. බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් දකින්නේ ඇස උපදින මට්ටම. කන උප, ඒ කියන්නේ මේ රූප පේන ශබ්ද ඇහෙන මට්ටම තුල. ඒක තමයි ඉපදීම. එතකොට මගේ දරුවා කියන එක උපදින්නේ පින්වත්නි අර දරුවා පේන මට්ටමේදී. දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ හිතට දරුවෙක් වැටහෙන්නෙත් නැහෙනි පින්වත්. දරුවෙක් ඉන්න බවක්වත් වැටහෙන්නේ නැහෙනි. දරුවගේ පැත්තට මානසිකාරය යනකොට හිත තුල මගේ දරුවා කියලා කෙනෙක් ඇතුලේ උපදිනවා. ඒ වෙනුවෙන් සෙනෙහස පවා උපදිනවා ඒ වෙලාවට. වෙන මේ මේ දැන් බණහගෙන ඉන්න වෙලාවට ඕගොල්ලන්ගේ ලෝකෙම මොකක්වත් නැටෙන්නේ නෑනි. ඔක්කොම මානසිකයි පින්නත්නි. ඔක්කොම හුද්දු නාම ධර්ම ටිකක් විතරයි. නාම ධර්ම ටිකක් වෙනුවෙන් තමයි ලෝකෙ දුවන්නේ. පින්නත්නි මේ වෙලාවේ නාම ධර්ම හිතට වැටෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට අඬන්න හේතුය දෙන්නෙත් නෑ, හිනා වෙන්න හේතුය දෙන්නෙත් නෑ. ඔක්කොම හේතු යෙදෙන්නේ පින්නත්නි නාම ධර්මයන්ගේ පහළ වීමෙන් විතරයි. මේ වෙලාවෙම පින්වත්නි ඕගොල්ලන්ට ලෝකේ ගැන කල්පනා කරලා දුක ගලන විදියට කල්පනා කරලා ඉකි ගගා අඬන්න බැරිද? පුළුවන්. එහෙනම් ලෝකේම දුක හටගන්නේ නාමයේ මත. මේ වෙලාවේ නාම ධර්ම දැන් ඕගොල්ලන්ගේ හිත දිහාම බලන්නකෝ පින්වත්නි. ඕගොල්ලන්ට ගෙයක් වැටහින්නේ, ගෙදරක් වැටහින්නේ, බිරිඳ වැටහින්නේ, මොකක්වත් හිතට වැටහින්නේ ධර්ම මානසිකාරය ඇතුළේ. එහෙම කියද්දි ඕගොල්ලන්ට වැටහෙනවා. වැටහිලා ආයෙත් ධර්මී පැත්තට එනකොට ආයෙත් ඒ ලෝකේ කඩා වැටෙනවා. ඔන්න ඕකට තමයි කියන්නේ සමුදයයි නිරෝධයයි කියලා. මානසිකාරී නිසා ලෝකේ හට ගන්නවා, මානසිකාරී නිරුද්ධ වෙනකොට ලෝකේ නිරුද්ධයි. ලෝකයක් තියෙන නිසා දුක නෙමෙයි, ලෝකේ සම්බන්ධ මානසිකාරී වෙනකොට දුක හට ගන්නවා. එච්චරයි. මේ වෙලාව දැන් කවුරු හරි මැරිච්ච නිසා දුක නෙමෙයි, මැරිච් එක ගැන කල්පනා කරනකොට ඔන්න මැරිච්ච මිනිහා නිසා හිතට දුක හට ගන්නවා. දුක සම්පූර්ණයෙන්ම නාම ධර්ම මත ගොඩ නැගෙනකම් මැරිච්ච නිසා දුකක් හට ගන්නවා නෙමෙයි. ඒ කියන්නේ නාම ධර්ම මත අපිට මුලාවක් තියෙනවා. අර මමායනෙන් ගත්ත කමක් තියෙන නිසා අඬන්න හේතු යදිනවා. මමායනෙන් ගත්තේ නැත්නම් එයාට අඬන්න හේතු යදින්නේ නැහැ. මේ සම්මත ලෝකේ ප්‍රඥප්තිය පනවගෙන ඒ පනවගත් එක යථාර්ථයක් කියලා හිතාගෙන දුක ගලනවා. දැන් අපිට මේ දැන් විවාහ වෙච්ච දෙන්නෙකුට එයාට කලින් එයාගේ බිරිඳ මෙයා, මගේ ස්වාමියා මෙයා කියලා එයාට එහෙම අදහසක් නැහැ. පණව ගන්නවා, අත්සන් කරලා පණව ගන්නවා. ඔයා අදින් පස්සේ මගේ බිරිඳ, මම ඔයාගේ ස්වාමියා කියලා ඔවුනොවුන් අතර යම් බැම්මක් ඇති වෙනවා. එක්තරා ගැටයක් ඇති වෙනවා. ඒ බැම්ම නිසාම බිරිඳ මළොත් එහෙම මේ ස්වාමියාට ඉකිගගා අඬන්න පුළුවන් හේතු යදෙනවා. ප්‍රඥප්තිය මත පණව ගත්ත නිසා. පණව ගත්තේ නැත්තම් පණව ගත්තේ නැත්නම් ඒ කාන්තාව මිය ගියා කිව්වට සමහර විට පින්වත්නි මේ මිනිස්සයාට යම් කිසි අබමල් රේණුවකවත් දුකක් හටගන්නේ නැහැ පින්වත්නි. එහෙනම් මමායනෙන් ලෝකේ ගත්ත තැනක දුක හටගන්නවා මිසක්, මමායනෙන් ලෝකේ පණව ගත්ත තැනක දුක හටගන්නවා මිසක්, මමායනෙන් ලෝකේ පණව ගත්ත නැති තැනක පින්වත්නි කවදාවත් ලෝකේ දුක හටගන්නේ නැහැ. කවදාවත්ම නැහැ. එහෙනම් ඕක කඩන්න තියෙන පළවෙනි තැන තමයි පින්වත්නි හුදු නාම ධර්ම ටිකක් මත දුක ගලනවා කියන එක අඳුන ගන්න එක. අඳුන ගන්න එක තමයි සක්කාය දිට්ඨිය කඩනවා කියන්නේ. සක්කාය කියන්නේ ස්කන්ධ ටිකට. ස්කන්ධ සම්පූර්ණේ නාම ධර්ම. මගේ දරුවා කියන අදහස එන්නේ පින්වත්නි ස්කන්ධ ටික පහළ වුණොත් විතරයි. නිකන් ඇස ඉදිරියට දරුවාවා කියලා දරුවා අඳුන ගන්න බෑ. ඇස ඉදිරියට දරුවාවා කියලා දරුවා අඳුන ගන්න බෑ. ඇස සම්බන්ධ දරුවා ඇස ඉදිරියට එනකොටත් ඕගොල්ලන්ට නාම ධර්ම ටික පහළ වෙන්න ඕන. නාම ධර්ම ටික පහළ වුන් නැත්නම් ඕගොල්ලන්ට දරුවක් නැහැ, දරුවා අඳුන ගන්න බෑ, දරුවෙක් ඉන්න බව දන්නෙත් නැහැ. දැන් හොඳට බලන්න පින්වත්නි ඇස ඉදිරියට දරුවා එනකොට දැන් අපි තියෙන ඕලාරික බැඳීම දරුවටනේ. ඇස ඉදිරියට දරුවා එනකොට ඔන්න රූපස්කන්ධයක් තියෙන්න ඕන. නැත්නම් ඇස නැත්නම් රූප මොකක්වත් පේන්නේ නැහනේ. ඇසින් අඳුන ගන්නවා නෙමෙයි අර නාම ධර්ම ටික පහළ වුණොත් විතරයි දරුවා අඳුන ගන්න පුළුවන්. ඇස ඉදිරියට එනකොට අර හිත ඇතුළට දාලා තියෙනවනේ ගතියක් පින්වත්නි මමායනේ පදනම් කරගෙන. ඒ මමායනේ පදනම් කරගෙන ඕගොල්ලන්ගේ ඇතුළට දාලා තියෙනවා මගේ දරුවා කියලා සංඥාවක්. ඒ මගේ දරුවා කියන සංඥාවට අනුව ඕගොල්ලෝ එළියේ රූපේ ගලපනවා. ඒ හැඩේ ගලපනවා. ඇස ඉදිරියට එන්නේ වර්ණ සටහන විතරයි. මේ ඇසට දරුවා අඳුනන්න බෑ පින්වත්නි. ඇසට දරුවා අඳුනන්න බෑ. ඇසට පේ ගෝචර වෙන්නේ වර්ණ සටහනක් විතරයි.
ඇස ඉදිරියට වර්ණ සටහන එනකොට පින්වත්නි ඒ වර්ණ සටහන ආපු තැනක අර සංඥා ටිකට වර්ණ සටහන ගැලපුණොත් ඕගොල්ලන් තුල සංඥා ස්කන්ධය පහළ වෙනවා ගැලපෙනවා සංඥා ස්කන්ධය පහළ වෙනකොට ඕගොල්ලෝ මගේ දරුවා කියලා අඳුන ගන්නවා අර වර්ණ සටහන ඇස මත පතිත වෙනකොට එළියේ රූපයේ තමා තුල සංඥා ටික දාලා තියෙනවනේ මේ මගේ දරුවමයි කියලා වටහා ගන්නවා හිතින් හිතින් අඳුනගන්නේ චිත්ත විපල්ලාස වලට අහු වෙලා හිත තුල විශාල මනෝ ව්‍යාධියකට පත් වෙලා නම් ඇස ඉදිරියට තමන්ගෙම දරුවාවත් ඒ කියන්නේ මනෝ විකාරයකට පත් වෙලා නම් දරුවා අඳුරන්නත් බෑ පින්නවත් දරුවා මැරුණත් එයාට හිනා වෙන්න පුළුවන් දරුවා මැරුණත් එයාට කිසිම දුකක් හටගන්නේ නැහැ සමාජයට මේ මලමිනිය දිහා බලාගෙන හිනා වෙන්න පුළුවන් පින්නවත් මනෝ ව්‍යාධියකට පත් වෙච්ච කෙනෙකුට එහෙනම් මේ තමන්ගේ දරුවා නිසාම දුක හට ගන්නව නෙමෙයි මේ දුක හට ගන්න එක සම්පූර්ණේ නාම ධර්ම ඇසුරින් පවතින தত্ত্বය. එතකොට තමා තුල සංඥා ටික පහළ වුණොත් එළියේ රූපයට අනුව අර සංඥා ටික ගැලපුණොත් ඒ තමන්ගේ සංඥා ස්කන්ධයට අනුව එළියේ වර්ණ සටහන ගැලපුණොත් ඇස ඉදිරියට එන වර්ණ සටහන ගැලපුණොත් ඒ හඩේ ගැලපුණොත් ඕගොල්ලෝ අර ප්‍රඥාප්තියක් විදිහට පනවගෙන ඉන්න මට්ටමට එළියේ රූපේ ගැලපෙනවා නම් ආ යා මගේ දරුවා. ඔන්න යාගේ හිතේ මගේ දරුවා කියන සංඥාව උපදිනවා. ඒ මගේ දරුවා කියන එක පදනම් කරගෙන පින්වත්නි මගේ දරුවා නේද මේ කියලා ඒ සංඥාවට අනුව ඔගලන්ට සුඛ ආස්වාදයක් ඇති වෙනවා මගේ දරුවා කියලා. එතකොට වේදනා ස්කන්ධයක් හිත තුල පහළ වෙනවා. වේදනාවත් නාම ධර්මයක්. ඒකට අනුව පින්වත්නි සිතුවිලි හට ගන්නවා. අර රාගය හරි දේශය හරි සිතුවිලි හට ගන්නවා. ඇලීම හට ගන්නවා. නන්දිය හට ගන්නවා. ඡන්දය හට ගන්නවා. රාගය හට ගන්නවා. ඒ හටගන්නකොට ඒ හටගන්නේ හිත තුල පින්වත්නි සංකාර හටගන්නවා. ඒකට අපි කියන සංස්කාර ස්කන්ධය කියලා. දරුවා පේන මට්ටම තුල දරුවා පේන්නේ විඥාන ස්කන්ධේ පහළ නොවුනොත්. චක්කු විඥානේ පහළ වුණ නිසා තමයි දරුවා අඳුනගත්තේ. චක්කු විඥානේ පහළ නොවුනොත් දරුවා අඳුනගන්න බෑ. විඥාන ස්කන්ධේ පහළ වෙනවා. දැන් මේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ දරුවා බව වැටහුනේ පින්වත්නි ඇත්තටම එළියේ දරුවෙක් ඉන්න නිසාද තමා තුල ස්කන්ධ ටික පහළ වෙච්ච නිසාද? තමන් තුළ ස්කන්ධ ටික පහළ වෙච්ච නිසා මේ ස්කන්ධ ටික පහළ වෙනකොටම මම ආයෙනින් ස්කන්ධ ටික අපි අල්ල ගන්නවා. ඒකනේ අපි කියනවා ස්කන්ධ උපාදානයි කියලා. පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. ඒ කියන්නේ රූප පේන්නේ නැති මට්ටමක් රහතන් වහන්සේට නෑ. රූපේ ආරම්භය කෙලෙස් හැදින් නැති කමක් විතරයි රහතන් වහන්සේට තියෙන්නේ. ඒ ස්කන්ධ එහෙනම් මට කියන්න එළියේ දරුවමද දුක නැත්නම් ස්කන්ධ ටිකද දුක? ස්කන්ධ ටික පහළ වෙච්ච එක තමයි දුක. මට බැනපු එකද දුක? බණින එක සම්බන්ධව මතුළු ස්කන්ධ ටිකක් පහළ වෙච්ච එකද දුක? ස්කන්ධ ටිකක් පහළ වෙච්ච එක පින්වත්නි මට ලෝකේ කොහේ හරි ඉඳලා අන්තිම දරුණු විදියට බැන්න කියලා මට දුකක් හටගන්නේ. මට බැන්නා කියන එක පදනම් කරගෙන මට සංඥා ගලලා වේදනාවක් ගලලා සංස්කාර ගලලා ඒ මට බැනපු බව අහගන්න එක මත සෝත විඥානීය පහළ වෙලා විඥාන ස්කන්ධයේ පහළ වෙලා ඒ ස්කන්ධ ටික පහළ වුණොත් පහළ වෙන මට්ටමයි දුක පින්වත්නි. එහෙනම් දුක කියන්නේ පරිබාහිර ලෝකයට අයිති දෙයක් නෙමෙයි තමා තුල ස්කන්ධ ටික පහළ වෙන එකමයි. ස්කන්ධ ඇති වෙලා නැති වෙලා යන බව වටහාගත් තැනක පින්වත්නි ඔය ස්කන්ධ ටික උපාදානය වෙන දෘෂ්ටිය අයින් වෙලා යනවා. අන්න ඒකට කියනවා සක්කාය දිට්ටි ප්‍රහාණී වෙනවා කියලා. ඒ සක්කාය දිට්ටි ප්‍රහාණී වුණොත් පින්වත්නි යාට ඇලීම් ගැටීම් මුලා වීම උපදින්නේ රාග දේශ මොහ කැඩෙන්න පටන් ගන්නවා. රාග දේශ මොහ කැඩුනොත් පින්වත්නි ජාති ජරා මරණ කියන දුක හටගන්නේ නැවත නැවත ලෝකේ හටගත් තැනක යාට බැන්නත් එකයි වර්ණනා කළත් එකයි ඒ ඔක්කොම ස්කන්ධ ටිකක් මාතුල පහළ වෙනවා මිසක් සත්‍ය වශයෙන් එළිය ලෝකේ වෙන දෙයක් නෙමෙයි කියලා දකින දැක්මට ආවොත් පින්වත්නි ජාති දුක නැහැ. අර ස්කන්ධ පහළ වෙද පහළ වෙන මට්ටම තුල ඇති වෙලා නැති වෙලා යන බව ප්‍රඥාවෙන් වටහා ගත්තොත් ඔක තමයි අනිත්‍ය දුක් අනාත්මය වටහා ගන්නවා කියන්නේ. ඇති වෙලා නැති වෙලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න පුළුවන් නම් ස්කන්ධ පහළ වෙන මට්ටමේදී දුක හට ගන්න නැහැ පින්වත්. අන්න ජාති දුක නැහැ. මරණ දුක නැහැ. ස්කන්ධයන් බිඳීම පදනම් කරගෙන යාට දුකක් හට ගන්න නැහැ. එයා දන්නවා ස්කන්ධ ටිකමයි දුක. ඕක තමයි ධර්මයේ කියන්නේ පංච උපාදාන කන්දා දුක්ඛා. මහණෙනි දුක කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි ස්කන්ධයන්ගේ පහළ වීමම දුක කියලා. අන්න එහෙමනම් අපට තේරෙනවා මේ ලෝකයේ පින්වත්නි කාරණා තුනක් නැත්තම් බුදුරු පහළ වෙන්නේ නැහැ. මොනවද ඒ? ජාති ජරා මරණ. ඕකට කියනවා තයෝමේ භික්කවේ ධම්මා ලෝකේ න සංවිජ්ජමානා න තථාගතෝ ලෝකේ උපජ්ජති. තථාගතයන් වහන්සේ පහළ වෙන්නේ. හැබැයි ඔය ජාති ජරා මරණ කියන කාරණා තුන පින්වත්නි අවබෝධ කිරීමට තවත් කාරණා තුනක් අපිට අවබෝධ කරන්න වෙනවා. මොකද මේ ජාති ජරා මරණ දුක පවතින්නේ රාග දේශ මෝහ පදනම් කරගෙන. ඒ එතකොට රාග දේශ මෝහ ගැනත් අපිට අවබෝධ කරන්න වෙනවා. රාග දේශ මෝහ කියන පින්වත්නි කාරණා තුන දුරු කරන්න බෑ. කාරණා තුනක් දුරු කරන්න නැතුව ඒ මොනවද?
සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔය තුන දුරු කරන්නේ නැතුව ඒ දැන් බලන්නකෝ අර සක්කාය දිට්ඨිය දුරු වෙනකොට අර පංචස්කන්ධය උපාදානීය වෙන එක අයින් වෙනකොටම ඇලීම් ගැටීම් මුලාවීම් හටගන්නේ රාගදේශමු ඇලීම් ගැටීම් මුලාවීම් හටගන්නේ නැත්නම් නැවත නැවත ජාති ජරා මරණ දුක හටගන්නේ ඒක ලෝකේට අයිති දෙයක් විදිහට නෙමෙයි ආ පිළිගන්නේ යාගේ ස්කන්ධ ටික පහළ වෙන එක දුකක් විදිහටයි පිළිගන්නේ ඉතින් මේක වඩා ගැඹුරක් තියෙන එකක් හැබැයි මේක අවබෝධ කළොත් එයා නැවත කවදාවත් සංසාරයට එකතු වෙන්නේ නැහැ ඕක තමයි කාල් රහතන් වහන්සේලා අවබෝධ කළා කිව්වේ ඉතින් ඕක අවබෝධ කරනවා කියන්නේ මහා ගොඩක් අමාරු දෙයක් විදිහට අපි සලකන්න ඕනේ ඒ නිසා අපිට මේ දේශනාවට අදාළ හෝරාවකට කාලය ගෙවිලා ඉවර වෙලා තියෙනවා ඒ නිසා අපි දේශනාව නිමා කරනවා හැම දිනාටම මේ උතුම් හෝරාවක උතුම් මිනිතු කීපයක මේ උතුම් දේශනාව නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ප්‍රංශයේ පදිංචිව සිටින චතුර බුද්ධික මහත්මා විසින් ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරලා තිබෙනවා චතුර බුද්ධික මහත්මා ඇතුළු හැම දිනාටම අපි ආශිර්වාද කරනවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා ඒත් සමගම ඇත්තු බලාපොරොත්තු වෙනවා පින්වත්නි අප්‍රේල් මාසේ 21 වන දින ජන්මදිනයේදී චතුර බුද්ධික මහතාගේ තමන්ගේ දයාවරණීය බිරිඳ වන චලනී දිනූෂී මහත්මියට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා ඒ මහත්මියටත් අපි ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා දීර්ඝායුෂ සැලසේවා මේ උතුම් කුසලානිසංස ධර්මයන් චලනී දිනූෂී මහත්මියටත් ඒ පවුල්වල හැම දිනාටමත් නිරෝගී සුව දිගාසිරි පිණිස උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ ජන්මදින සැමරුම් ධර්ම දානමේ පින උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා මේ මාසයේ දෙවන දින ජන්මදිනයේ යෙදුණු සහේල් පුතණුවන්ටත් සිනාල් පුතාටත් ඒ පුංචි දරුවන්ට ආශිර්වාදේ කොට තිබෙනවා නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කායික මානසික සුවපත් භාවයේම සැලසේවා මේ මාසයේ 14 වන දින ජන්මදිනයේ යෙදෙන නෝමන් ගුණසිංහ පියාණන්ටත් පුෂ්පරාණී මෑණියන්ටත් බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදේ ලැබේවා තුනුරුවන්ගේ රැකවරණයේ ලැබේවා දීර්ඝායුෂ සැලසේවා කායික මානසික සහනය සැලසේවා උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ දේශනාමේ කුසල් හේතු පාරමිතා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා කුරුණෑගල ඉහළ වෙල අඹකොටේ පදිංචි තමන්ගේ දයාබරණීය බිරිඳගේ පියාණන් වන එස්.ඒ. නිමල් ශාන්ත මහත්මාටත් මෑණියන් වන මාලා ධර්මසේන මහත්මියටත් බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයේ තුලින් කායික මානසික සුවපත් බව සැලසিলা මේ උතුම් කුසල් බලවත් වෙලා උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතුව අපි ප්‍රාර්ථනා කරනවා ඒත් සමගම පින්වත්නි දායකත්වයේ දරූ පවුල්වල සියලු දෙනාටත් මෙතනට එකතුණු ලොකු කුඩා ඔබ හැම දෙනාටමත් නිරෝගී සුව සැලසේවා ගෞතම බුද්ධ ශාසනයේදීම පිළිවෙත් පුරාගෙන නිවණින් සැනසීමට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා ඒත් සමගම පින්වත්නි මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා හැම දිනාටම සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු පාරමිතා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු දේශකයන් වහන්සේලාටත් ලක්වාසී ලෝකවාසී පූජනීය මහා සංඝරත්නයටත් මේ කුසල් බලවත් වෙලා නිවන් පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා අපගේ දෙමව්පියන්ටද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා මේ අත්තු ප්‍රාර්ථනා කරලා තිනෝ ඒ වෙනුවෙන්ද චතුර බුද්ධික මහත්මා ප්‍රදාන හැම දිනාටම අපි ඊටාම මිත්සිතින් ආශිර්වාද කරනවා ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන හැම දිනාටමත් ධර්ම ශ්‍රවණී කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් සතරවරං රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක්ම වේවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරම්ති ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි
මෝහක්ඛයෝ නිබ්බානං